හරි මෙතන සම්බන්ධ වෙලා ඉන්නේ දෙදස් විසි දෙක ඒලෙවල්ලිය අන්ඩ බලාපොරොත්තුවෙෙන් ඉන්න සමහරලාවට පළම පාර සමහරලාවට දෙවිනි පාර ළමයින් එතකොට මං විස්තරයක් දැම්මෝකලන්ට දෙදාස් විසි දෙක එලවල් ළමයින්ට එක්ෂෑ නිවෙන්න කලින් ස්පීඩ් ිවිෂණයක් කල්ල සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරනවා තියරි හැම කාරණාවක්ම කියලදීලා හරිද එතකොට ඒක පලිවෙනි දවස තමයි අද එතකොට අද ඉඳලා විභාගයට යනකං පාඩමෙන් පාඩමට තියරි කතා කරලා ඉවර කරනවා ස්පීඩ් විෂණ එක ඇතුළි හරිද දැවලට ්‍රාගට්ටයක් ඇති මේ කාලෙ කොහෝ මහරිමේ වැඩටිය කරලා කැම්පස්කට යද. සමහර ඇති මෙතන පිළිවලට පාඩන් කරං ඇවිල්ල වැඩ හරියට කරපු. එමනැත්තන් සමහරා ඇති වැඩ කරං ඇවිල්ලා පස්සේ මඟ ඇරුණු. තව සමහරා ඇති මුලෙ ඉන්දල මාගේ ආය කවර කරගණ්ඩ න්නක් තීරටයක් කවර කරගණ්ඩ ඕනේ කෙළ හිතගින්. හරිද. එතකොට මේ ඕනම කෙනෙක්ට මේ රිපීට ිවිෂන් එක ඇතුළේ ඔයා සම්පර්ණ විශෂීෙන් නිර්දේශය තිීරි විදියට කවර කරගන්න පුළුවන් ඔන පලවෙනිි කාරණාව හරිද එතකොට මමව ලාසෙක් කරද්දි ලාස් එක යන අතරතුරේ ටු් එක ස්ක්‍රීන්ෂය එකක් දෙනවා ඔයාට ඒකින් අවශ්‍ය නෝට එකක් ලියාගන්න පුළුවන් නැත්තම්මම ග්‍රප් එකට දාලා තියෙනවා ට එක pdfඩ එක ඒක බලාගෙන මාර්තක මේ වැඩේ කරන්න පුළුවන් හරිදි ඉස්සලම කොලයෙකුයි පෑනකුල් අඟතියාගඩ අවශ්‍ය නෝටයක් තියෙනවනම් ලියන්් ගණඉක්මට කොලක් පෑනම් තක්ගාල හරි එන පටන්ගව පාඩම මුලිම පටන් ගන්නවා ව්‍යාපාරයක් නිර්වචනය කිරීම ඉඳලා හරිද මේ අනත්තර තුරේ ඔයාට මන හරි ප්‍රශ්නයක් තියෙනවමනං චැට්ට එකේ අහන්න පුලුවන් එක්කෝ YouTubeු එකේ එහම නැත්තං සූම් එකේ. හරිද ලෑස්ති පටන්ගොම් පාඩම මුලිම කතා කරන ඔබතේය ව්‍යාපාර අධ්‍යයනය ඇතුළේ ව්‍යපාරයක් නිර්වචනය කිරීම. හරිද මොකක්ද ව්‍යාපාරයක් කියලක යන. ව්‍යාපාරයක් යනු ව්‍යාපාරයක් යනු ව්‍යාපාරයක් කියට එකක නිර්වචන කියන්න පුළුවන්. හරිද එතකොට අපට පොදුවේ පිළිගත නිර්වචනයක් හැම ළමයටටම ලේසියෙන් ගැන පුළුවන් නිර්වචනයක් හදාගෙන පාඩාංග නගකතයන් වඩාත් හොඳ. ැබැයි අරතය හරිට කිය පුළුවන් වැද ෝට. නිර්ච දෙවා හරිද එකක් තමයි පොයින්් දෙ එකක නිර්වචනය පොයින්් දෙක් ඒකේ එකක් තමයි මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන පලිමිනි කාරා ව්‍යාපාරයක් වෙනවනං එයාගෙන් මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුවමනා සපුරාලන්ඩ පුළුවන් වෙන්ඩ ඕන පලවිනිි කාරණවා දෙවනි එක ඕනෑම ආර්ථික කටයුත්තක් ඕනෑම ආර්ථික කටයුත්තක් මොකක්ද මේ ආර්ථික කටයුත්තක් කියෙන් ආර්ථික කටයුත්තක් කියල කියවා හරි බාන්්ඩයක් හරි සේවාවක් හරි මොනවහරි දෙයක් එක්කො නිෂ්පාදනය කරනවා නැත්තං බෙදාහරිනවා නැත්තං අලිවි කරනවා ඔයගේ මොකක් හරි දෙයක් අපි ව්‍යාරැක්ගල කියන අපි ඕන ව්‍යාපරෑක් ගන්ඩ මැලිබන්් බිස්කට් එක් ගන්නකු එයාලා මිනිස්සුන්ට ඕන බිස්කටඩ් නිෂ්පාදනය කරනම් ඒවා බෙදාහර නේජන් සිතියනවා ඒගොල්ලෝ ඒ බිස්කටඩ් බෙදාහරෙනවා ඉල්ලර කඩ සුපමාකට්තියෙනවා ඒගොල්ලො ඒ බිස්කට් අලිවි කරනවා මොනෝටද මිනිස්සුන්ට අවශ්‍ය ආහාර සපුර ගන්ට ඩයිොගගේක් ගණ්ඩකු මිනිස්සුන්ගේ අවශ්‍යතාහාභුමනා සපුරාලනවද ඔවු සන්නිවේදන අවශ්‍යතාවේ සපුරාලනවා ඒකට ආර්ථක කටයුත්තක් කරනවා එෙන සේවාවක් නිෂ්පාදනය කරනවා හරිද එහෙනම් ගොඩ නිර්වචනයක්කාව නිර්නයක් තමයි මිනිස් අවශ්‍යතාහාවුවමනා සපුරාලන ඕනෑම ආර්ථික කටයුත්තක්. පාතික වේ නිර්වචන පාඩන් කරනකොට නිර්වචන පුළුවන් තරම් කොටස් කරගන්න. නිර්වචනය කොටස් කල්ල පාඩංකරන තරමට දීර්ග මතකයක් තියාගන පුළුවන්. එකට හේතුව මනවවිද්‍යාත්මකපුපුතේ අපට එක දිකට වචන හත්තකට වඩා මතක තියා ගන්න බැහැකිලා කියනවා. එතකොට අපට පොඩි පොඩි කෑලිවලට කඩලා මතකතියා ගන්න පුළුවන්න්නන් එක ලේසිය මතකතියාන පුළුවන්. දිහුකාලීනෝ මතකතියාන පුළුවන්. ඒ නිසාපි කරන්්ඩෝ එකක් දමයි නිර්වචන කොටස් කල්ලා මතකතියා ගන්්ඩ. ඔන්න එකක්. හරිද ව්‍යාපාරක් නිර්වචනය කරා පොයින් දෙකයි අවශ්‍යතාහාබුවමනාා සපුරාලන ඕනෑම ආර්ථික කටයුත්තක්. හරිද? නිර්චන දේ නො ද මේ ක වචන දෙකක් තියෙන බලන් මේක තියෙන වචචන දෙකක් එකක් තමයි අවශ්‍යතා හා වුවමන අවශ්‍යතා හා වුවමන අනිත් එක ආර්ථික කටයුත්තා ඔයා මේ නිර්වචනය මතක තියාගන්න ගොට මේ මේ වචන දෙක මතකතියාගන්න පුළුවන්න්නන් මේ නිර්වශචනය ගැට ගහගන්න පුළුවන් හරි මොකක් වචන දෙක එකක් අවශ්‍යතා හාවුවමන ආර්ථික කටයුත්තා ඕන පළවෙෙන් නිර්වචනය තව එකක් කතා කරන්න තියෙන දෙව නිර්වචනය දෙවෙන් නිර්වචනය තමයි ලාබ ලැබීමේ හෝ නොලැබීමේ අරමුණින් පවත්වාගනයන් නොලැබීමේ අරමුණින් පවත්වාගෙන යන ල එක මිනිස් අවශ්‍යතාහා වුවමනා සපුරාලීම සඳහා මිනිස් අවශ්‍යතාහා වුවමනා සපුරාලීම අවශ්‍ය බාණ්ඩ හා සේවා බාණ්ඩයක් හරි සේවාවක් හරි ඉළඟක නිෂ්පාදනය බෙදා හැරීම අලවිය හා අනුබද්ධ සියලු කටයුත්තු ඔන්න ඉළඟ නිර්වචන මේ නිර්වචන පාඩාන්කරද්දී ඔයාට මේ නිර්වචන කොටස් වල්ට කඩාගන පුළුවන්නන් හොඳයි මකද නිර්වචන ලාබ ලැබීමේ හෝ නොලබීමේ අරමුණින් වාග යන ඒ වචනයක් ගන්ඩ ලාබ පන මතක තියානම ගද ලාබ දෙක මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා අව්‍යතා අවශ්‍ය බාණ්ඩ හා සේවා බාණඩ නිෂ්පාදනය බෙදාහැරීම අලවේ හා නොබද්ද සියලු කටයුතු වි්‍යාපාරයක්ළ නිර්චනය කරනවා. අර්ථය හරිදහවුරු හරි ලාබ ලබන්න හරි ලාබ නොලබන්න හරි පවත්වාගෙන යනවනම්. ලාබ ලබන ව්‍යාපාරත් තියනවා ලාබ නොලබන ව්‍යාපාරත් තියනවා. මොනවාගේ ව්‍යාරද ලාබ ලබන්නේ ඔය පෞද්ගලගංසිතන ගොඩක් ව්‍යාපාර ලාබ ලබනයව. හරිද දැන් ඩයිලෝක් ආයතනෙ ලාබ ලබනෝ මැලිබන්් එක ලාබ ලබනෝ. නේද අපිගත් තොත් එහෙම හාගල් කියල්. ලා ල්‍යාපාර එතුොට ලාබ නොලබනනිවත්තියනවා රජේ්‍යාපාර ලාබ ලබන්නේ ඔය එක සමිති සංවිධාන ලාබ ලබන්නේ එහෙම ලාබ නොලබන ව්‍යාපරත් තියෙන ඔය තියන මරණනාධාර සමිති ඔයවගේදීව ඔය ලාබ ලබනනිවනිවි එනම් අරතයහරිනි එක්කො ලාබ ලබන්න නැත්තන් ලාබ නොලබන් ලාබ ලබන ව්‍යාපාරත් තියෙනවා ලාබ නොලබන ව්‍යාපාරත් තියෙනවා හරිද දෙක මිනිස් අවශ්‍යතාහා වුවමනා සපුරාලීම සඳහා. අවශ්‍යතාවක් හරි වුවමනාවක් හරිටු කරන්්ඩ එක්කෝ බාණ්ඩයක් නැත්තං සේවාවක්. නිෂ්පාදනය කරන එක හරි බෙදාහරින එක හරි එක අලිවිකරනක හරි ඊට අනුබද මොකක් කරත් අපි එකට කියෙන ව්‍යාපාරයක් කියල. මේකෙ මතක දයාගණ්ඩේ වුවචන හතරයි. මොනාද හතර. පළවෙෙනිය ලාබ හරිද දෙවනයක අවශ්‍යතා තුමනියක බාන්්ඩ හතරවෙනික නිෂ්පාදනය වචන හතර මතක් කරග්ඩ මේක තියරි කොටස. ඕක පාඩන් කර ගණ්ඩුව එතකොට පාඩන් කරනගොට අපි මේ වචන හතර පාඩන් කළ නිර්වචනයකටගහන්න යන්නේ එකක තමයි ලේසිම වැඩ නැත්තන් නිර්වචන ගොඩක් අයරන්න ද නිර්වචනවලට. ඒ දෙබ අහෙෙන්ම කට පාඩන් කර එතකොට දවසදයක් ඇනකොටක මතකනෑ මේ වචන හතර මතකතියාගණ්ඩ ලාබ ඒක මතකතියාගෙන ඉතුරු ටික ඔයා කියගෙන අන්ඩෝන මතකේ ලාබ ඕන වචන හතර මාතිික කියන්ඩ ලාබ දෙක අවශ්‍යතා තොන බාන්ඩ හතර නිෂ්පාදනය රි ෙදෙරිින්ඳ කියන්න් ොඩු මාතක්කේ හරි ගෙදරිදා කියන්නඩ ුවු මනාද වචන හතර ආයි කියනවා ලාභ දෙක අවශ්‍යතා තුන බාන්ඩ හතර නිෂ්පාදන්න ය දැන්නේ වචන හතර මතක් කරගෙන ඔයා නිර්වචන කර ගහන්න හදන්නේ රද්ද ලාබ ලැබීමේ හෝ නොලැබීමේ අරමුණින් පවත්වාගෙන යන දෙවනි වජන මතක් කරන්නා මොකද දෙනින් වචනය අවශ්‍යතා නිකන්දන්න ඔඋන් දෙන්න අතරන මෙමකරි වචනය ඇතියෙන මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා ඉට පස් ඉල එක මතක් කරන්නා මොකක් ඉලක වචනේ බාන්්ඩ අවශ්‍ය බාණ්ඩ හා සේවා ඊලෙෙන් වචනය මතක් කන්නවා නිෂ්පාදනය බෙදාහැරීම අලවිය හානු බද්ධ සියලු කටයුතු ඔය විචර නිවචන ගැට ගහ ගන්න පුුව ගැට ගන්න මේ වචන හර මතක දයාගණඩුව ඔන්න විදිර පාඩන් කගන්නඩුවවා හරිද ඕන නිර්වච්චනය කතා කර ඒ උුට් එක බලන්න ජුට්ටක් නිර්වචනය තියන මේකේ හරි ව්‍යාපාරයක් යනෝ ව්‍යාපාරයක් කෙනෙකට නිර්වචන දෙකක් තියෙනවා නිර්වචන දෙකෙන් එකක් තමයි අර්මංිස් සැල කිව්වේ එතන වචන දෙකයි එතන දෙබ්බේ අවශ්‍යතාහාවුවමනා සපුරාලීම සඳහා ලබාදින සියලම ආර්තිිකටයුතු නැත්තා සිදුුවන්න සියීම ආර්ථික කටයුතු එතකොට ආර්ථික කටියයුත්තක්වීම කදද මේ මේ ගැන ආර්ථි කටයුත්තක් තමයි නිෂ්පාදනයක් හරි බෙදා හැරීමක් හරි අලී අනුබද සියලු කටයුතු මෙව තමයි ආර්ථික කටියයුතු දැන් මේකෙම පොයින් දෙකක්නේද කලින් නිර්වචනය තිබ්බේ අවශ්‍යතාහාවුවමනා සපුරාලන ඕනෑම ආර්ථය කටයුත්තාම් මෙතනත් තිනොවේ දෙක මේක එකක් මෙනි මේ නිශ්පාදනය බෙදා හැරි මලිිය හානුබද සසිල් කටත් අවේ එකක් ඔන්න එක්කම නිර්වචන ඇතුළ නිර්චන දෙකක් කියලා තියෙන. හරිද එක්කම නිර්චන ඇතුළ දැ මේකෑ තුළේ කලින් නිර්වචනැත් කියාගණ්ඩ පුළුවන් ඔන්න ඔහොම නිර්වචනයක් මතක තියාගන්න මොකද ව්‍යාපාර කියන එකේ නිර්වච්චනය සම්බන්ධී මොනවාහරි ප්‍රශ්නයක් අහනු අහන්න සම්භාවිතාව තියෙන. හරිද හරි ඔන්න නිර්චන ලිගන්න ලුවන් ඒම නැත්තං ඕක ස්්‍රීන් ෂෝට්ගගන්න පුළුවන් එම නැත්තං ඔයාට ප රම් ඕක ප්‍රින්ට වු්දාගෙන ලියාගන්න පුළුවන් රි කැමදයක් කරගන්ඩ හරි අපේ රො ඉලඟ මාතෘකාවට අපේ නව ව්‍යාපාරික පදදනම කතා කරන්න හරි ව්‍යාපාරක පදන මොකදද ව්‍යාපාරික පදනම වෙන්නේ ව්‍යාපාරය ඇත්තින මොකක් නිසාද ොනනි සාධතේ ව්‍යාරයක් තියෙන්නේ ව්‍යාපාරයක් තියෙන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාහා වුව වනා නිසා අරිද ව්‍යාපර තියෙන්න්නේ ිනිස්සුන්ගේ අවශ්‍යතාහ වනා තියෙනවනම් විතරයි ව්‍යාපරත් තියෙන් එනම් ව්‍යාපාරයේ පදනම මිනිස් අවශ්‍යතාහා වුවමන පදනම වෙන්නේ මිනිස් අවශ්‍යතාහා වුව වන මිනි අවශ්‍යතා හා වුවමන මොකද මේක නැත්තං ව්‍යාපාර කියලා නෑ මිනිස්සු කියන්න කවුද මිනිස්සු කියල කියන්නේ ව්‍යාපාරය ගණුදුරුකරුවෝ එතකොට මැලිබන් බිස්කට් එක හරි මංචියක හරි තියෙන් නෑ බිස්කට් කන මිනිස්සු ටිය නැත්ත අරිද බිස්කට් කර නිසා තමයි ඕක තියෙන් නැත්තන් තියෙන් නෑ දිල සම්බපුතා පරිද? ඩලොක තියෙන්නේ ස්‍යවේදනය කරන මිනිස්වවිටියය නැත්තම් හරි සවේදනය කණනිසා ඩෑයිලෝකක තියෙන්නේ තිලකවර්ධන ටෙක්රයි යෙන ඇඳුම්ගදර මිනිස් විටිය නැත්තං හරිද එහෙනම් මිනිස්සුන්ගේ අවශ්‍යතා හාබුමනා තිබුණනොත් තරයි ව්‍යාපාර තියෙන්න්නේ එතනින් හාට තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතා හවු නවලින් හට තමයි ව්‍යාර පවතින හේතුවේ මිනිස්සු කියන්නේ ගනුදනුකරුවු ගනුදනුකරුවන්ගේ අවශ්‍යතාහා වුවමනාමොක තමයි ව්‍යාපාරය පදනම ව්‍යාපාරයේ පදනම කවු දැහුවොත් කවුද ගනුදනුකරු මොකද දැහුවොත් මොකදද අවශ්‍යතාව වුණා ඔන්න ඕොක පොයින් කරගන්න ඩුවන් මොද මේකෙන් පාස් පේපර් හතරක විතට ප්‍රශ්න හලතින ව්‍යාපාරක පදනම හරි අවුරදු හතරක විත ප්‍රශ්න හලති න මේ ව්‍යාපාරය පදනම ගැෙන කෑල්ලෙ එනිසා මේටික අනිවාරයෙන් ම අහනෝ එනිසා මේ අනිවාය මතකතියාගන්න ඩන් හරිද මේ සංකල් මේ පොඩිපොඩි සංකල්ප දන්න නැදුව තමයි පලිවිනි ප්‍රශ්නය වලද ගන්න හරිද පලින් ප්‍රශනය ය සකල් පොලිමතවයහා හරිද එක පැහැදිලි හරි ඊට පස්සින විළඟ මාත්සුකාවට මකද්ද මාත්සුකාව ව්‍යාපාරදදිිනේ දිගන ගණඩුවන මූලි සංකල්ප දැන් බිස්නස් ටඩිස් කරනකොට දැනගණ්ඩෝන සංකල්ප තියෙනවන්නේ කොමස් කරන කෙනෙක් සාමානයෙන් දැනගණ්ඩෝන සංකල්ප ඔය දේවල් දන්න ඇත්තං ඕ කල්ල වැඩක් නෑ. හරිද එදා මොනවාද මේ සංකල්ප බලන් ටවු් එක ට් එක තියෙනවා ව්‍යපාරාධ්‍යයනයේ දී මූලිකව හඳුන ගන්න ඕන සංකල්ප ඔකට තව නමක් කියෙන ලස්සෙනන වචනය මගත්ද හර සකල්ප හර සංකල්පය හර සංකල්මොනවා තියෙන්නේ පළවෙනි එක අවශ්‍යතා ඉළඟට වුවමනා ඔය සංකල්ප එකෙනෙක් කතා කරන්න ති අපට ඉල්ලුම නිෂ්පාධිතය වෙළඳ පොල අවධානම පිරිවැය ලාබය වටිනාකම හා තෘප්තියහුවමාරුව ගනු දෙනු ඔන්නවා වතමයි හර සංකල්ප මූලික සංකල්ප. ඔයවා ගෙනුත් මූලිකෝම කතා කරන නැත්තං ව්‍යාපාර නිර්වචනය තියෙන මූලික සංකල්ප මොවා දැහුවොත් අපි කියන්නේ අවශ්‍යතා සහ වුවමන. ව්‍යාපාර එක මූලික සංකල් පැහුවොත් අපි ලියන්ඩඕවන අවශ්‍යතාඕනා දෙකක්. හරි? ි වශයම දෙකයි එකක් අවශ්‍යතා අනිත් එක වුවමනා හරි එකක් අවශ්‍යතා අනික වූමනා එලබි දැනගණ්ඩෝඕන මොකද අවශ්‍යතාවයක් කියල කියන්න මොකද්ද වූමනාවක් කියල කියන් ඔතනනිද ඉතුරු සංකල්ප ඔක්කෝමණි කතා කරන්න යන් අරිද ය පලවිනි පාඩ මැතුළි තියෙන්නේ සාමානයෙන් මූලිකව දැනගණ්ඩ ඕන සංකල්ප ටිකක් මූලිකව දැනගණ්ඩුවන එතර ඔය සංකල්ප ඉස්සරහදිත් අප කතා කරන එනිසා මේ පාඩමි මහාලොකු දෙයක් ඇත්ති නෑ ඇත්තරම් හරිද ඔය පාඩ මන්න කරෙන විනාට තියෙන් විතර පාඩන් කන්න පුළුවන් මේක තියෙන්නේ අර ව්‍යාපාර අද්‍යනය කරන කෙනෙක් දැනගණ්ඩ ඕන ූලික දේවල් ටික එතකොට ලට්ට පට හැම දෙයක් මෝ ඇතුළ දාලා තියෙන හරිද එටකොට මේක පළවිනි පාඩ මැතුලේ එක දෙයක් කතා කරන්නේ ඇම මගුලම කතාගන්න එනි සවය සංකල්ප ගොඩක් තමයික කතා කරන්න එනක මේ මේක පාඩමේ මාතකවදන්න බිස්නස් ෆන්දේශන් පවුන්ේෂන් පවුන්ඩේෂන් කිය පදනවක් එතොර ගෙදරගුුණත් ෆවන්ඩේශන් එකක් තිේෙනවා හරි තමාරම කියෙන බෞන්්ඩේශන් කියෙන් තමාර පැතිල කියෙන අඩිතාලමක් කියලා ඒකියන් මේ පවන්ඩේශන් එක තමයි ගෙදරක ශක්තිය තියෙන්න මූලික වශයෙන් මරන්දා පවතිී. එතකට පාඩමේදිත් ෆෞුන්්ඩේශන් කියන්නේ මේක ස්්‍රරහට කරන් යන්ට ඔය විශ් නිර්දේශ සිදුරු පාඩන්ටි කරන්නඩ අවශ්‍ය මූලික දැනම දෙදෙන් ඔොව පාඩ ඇතුළි. එතකොට වැඩිම පීරිට් ප්‍රමාණයක් තියෙන්න්නේ පීරිියට් පණහක් තියෙනවා. පීරිට් පණහක් තියෙන්න්නේ ඔ පලවෙනි පාඩම ඇතුළි. පාඩන් දහාටෙන් වෙන කිසිම පාඩමක ිරි දහාටක් නෑ. ඒ නිසා සාමාන්‍යෙන් විභාගදී සැල්ලේක යුතු ප්‍රමාණයක් අහනවා පලිවිනි පාඩ. ඔය අපි කරන පාඩමේ සැලගිතු ප්‍රමාණයක් අහන. ඒ නිසා මේ පාඩිමි තින සියලුම කාරණනාටික ඒ ආකාරයෙන් ඔලුවටදා ගණ්ඩ ඕන එම නැතුූ නෝතින් ඔයා අටර ඒකින් ගන්න පුළන් ලකුණු ප්‍රමාණය ගන්න බෑ. අරිද කෙටි ප්‍රශ්න පත්තරේ ගත්තත් ඒකේ පලිවිනි ප්‍රශ්නය ඉදල දෙවිනි ප්‍රශ්නය තුනි ප්‍රශ්නය වගේෙන එක ය පලිනි පාඩුවෙන් අහන් නැත්තං එක දෙක කියමකු කෙඩි ප්‍රශ්න පත්ත්‍රේ බහවරණ එක දෙක හන ඉඩවසියායි ගොඩක් කලවට තිස් එක හරි තිස් එක හරි හතලිස් එක හරි ප්‍රශ්න මෙගෙන අහන හරි දැම් පේපර එක හැදනාආකෘතිය මතකතියෙන් දන හරි ඔමං ඉසලට කියල දෙන්න ආයි මතක් කරගන්න හරි ඔයාට හම්බෙන පළවිනි පේපර එකේ ප්‍රශ් පණක් තියෙනවා ප්‍රශ්න පනහෙන් එකයින්දලා තිහෙවෙනකම් බහුුවරණ තිස් එක ඉදලා හතලිය වෙනකං හිස්තැන් අතලිස් එකේ ඉදලා පණහවෙනකං කෙටි නිශ්චිත එතකොට එකේ ඉන්දල තිහෙවෙනකං එක වටයක් කරකන සිිලබසියක. ස් නාංක ගොඩක් ලවට එක පටන්ගන්නේ පළවිනි පාඩමෙන් තිහෙ ඉවර කරන්නේ අන්තිමපාඩමෙන් තිස් එකයි පටන්ගනි පළවෙනි පාඩමෙන් හතල හිවර කරන්නේ අන්තිපපාඩමෙන් හතලිස් එක පටන්ගනි පලවිනි පාඩමෙන් පන හිවර කරන්නේ අන්තිමපාඩමෙන් බොහොම නයන්න එතකොට මේ මෙන්න මේ ප්‍රශ්නවල සම්භාවිතාවක් තියෙනවා පලනි පාඩමෙන් අහන් එනිසා ඔය පාඩ මේ සාමාන්‍යයෙන් ප්‍රශ්න පනහෙන් අනිවාරයෙන් ප්‍රශ්න තුනක් හැදෙනවා අනිවාරයෙන් ප්‍රශතුරක් හැදෙනවා එතොඩේ ප්‍රශ්නතුර ොක්ත්තරලියන් ප්‍රශ්නරගෙන් ලකුණු හයක් හරි ලකළු හයක් ගන්්ඩ ඔය පාඩ මෝන් කෙටි පේපරගෙන් විතරා හරි අඩුම ප්‍රශ්න තුක් ප්‍රශ්න තුරට වඩා හැදන්ට පුළුවන් හරිද එතකොට ඔන්න එඩික ගන්්ඩ ඔයාට මේ පාඩම කාරගන්න වෙනවා ඉට ස්සේ රචනා පේ පිරිුත්ත හනවා පළවිනි පේපරගේ රෝමිලක්කං තුනක් හතරක් විතර හන හරිද රෝමිලකං එකක් කියන්නේ ලකුණු හතරක් පරමිලක්කන් තව එකක් කියන්නේ ලකුණු වට රෝමිලක්කන් තුනක් කියන්නේ ලකුණු දොළහා එතකොට මෙතැන ලුණු දොළහයි අඩුම ගාන මෙතන ලකුණු හයයි එතකොට දොලාහියි දාහටයි ලකුණු විශ්සක ආසනු ප්‍රමාණයක් වය පාමි හන්න එතකොට ඩමගා ලකුණු පහලාකානුවන් හරි එර ලකුණු විසක් දෙර දෙසීයෙන් විස්්සක් පේපරය හැදින දෙසයෙන්නේ මොකත මේකින්ීක් එක ප්‍රශ්නිකට ලකුණු දෙගගාන සීයයි හරි ප්‍රශ්චනා පේපරයට සීයයි එතකොට දෙසයෙන් විශ්සකටාසන ප්‍රමාණයක් පලිවෙනි පාඩම නිසා සැලකිිතු ප්‍රමාණයක් තිර මකතියා ගන්ඩ හරිද ඒද ප්‍රශ ල හන්න පුළුවන් ළමෙක්ට ප්‍රශ්න තියනන් හන්න පුළුවන් හරි හරි අපිනො ඉළඟ කොටසට හරි මොකක් දීල කොටස අපි වාසකව කතාගන අවශ්‍යතාවයක් නිර්වචනය කිරීම මොකක්ද අවශ්‍යතාවයක් කියල කියන හරි පට නෝට එක පෙන අවශ්‍යතාවයක් නිර්වචනය කළ තියෙනවා මොකක්ද අවශ්‍යතාවයක් කියල කියන අවශ්‍යතාවයක් අවශ්‍යතාවයක් කියල කියනවා මිනිසාට ජීවත්වීමේදී අනිවාර්යෙන්ම සපුරාගතයුතු කායිකහා මානසික තත්වයන්. හරි අයිරට්ට ලෙන් අනිවාරයෙන්ම සපුරාගතයුතු කායිකහා මානසි තත්ව. නිර්වචනම කත ගියන්න කෝකේ අර්ථය ගණඩපු හරි ඔය කියනවා අනිවාරයෙන්ම සපුරාගත යුතු අනිවාරයෙන් අනිවාර්යම සපුරාගණ්ඩෝන කායක හා මානසිය තත්ත්වය හරිද කායික හා මානසික තත්වයක් දැමතට බලන්ඩ අර්ථ බලන්නකු මනුස්සේට ජීවත්වෙනකොට අනිවාර්රයෙන් තියෙන්දුවන් අනිවා අරථේ අනිවාරය මෝන මොකටද එක්කො කයට නැත්තම් මනසට සමහරදේවල් අනිවාරය මොන කයට සමහරදේවල් ඕන මනසට ආයික හා මානසික තත්ත්වයක් අපිගෙන අවශ්‍යතාවයක් කියන එෙනම් අවශ්‍යතා ආකාර දෙකයි මේ නිර්වච්චනම ගත හැකි අවශ්‍යතා ආකාර දෙකයි මොකද ආකාර දෙක එකක් කායික අවශ්‍යතා අනිත් එක මානසික අවශ්‍යතා හයට ඕන අ වශ්‍යතා තියනවා සමහර වතියනව මනසට ඕන වශ්‍යතා අරිද නිර්වචයෙන්ම ගත හැ කායිකහා මානසික තත්ත්වයන් ඔට අනිවා කියන එක මතකදාතන හරි. අනිවාරයෙන් ඕන අනිවාරයෙන් ඕන එක්කෝ කයට නැත්තම් මනසට වචන තුනයි වචන තුරම් මතකදයාගන්න. මකදද අනිවාර්යෙන් හයට මනසට එකක නිවන හත් ැයි. අනිවාර්යෙන්ම සපුරාගතයුතු කායික හා මානසික තත්ත්වයන් මොනවාද කයට ඕන වශ්‍යතා කට ඕන වශ්‍යතා තමයි ආහාර ආහාර කඩ දෝන ඔවු ආහාර කියනෙ හරි තාමනවත්තියෙන් ඇඳුම් ඇඳුම් කයටද ඔවු ඇඳුම් මනසරුනානක් ඇඳුම් කඩේකට ගියා බැලුවා හරි මනසහරි ෙදරවා කිසි අවුල නෑ මනසට ඕන්නම් එහෙම බෑනි ඇඳුමක් අරගෙන අඳන්න මඕන ආහාර මනසර නං ඕන කෑම කට්කට ගා බැලුවවා නැත්තන් ඒමෝනික් නැපෝර්ණෙන් කෑම එකක් ඩවන්ලෝඩ් කරා බැලවා පරි බඩ පිරුණා එහම තිීෙනවද නෑ කෑම එකක් කණ්ඩ වෝන් එනම් කයිට නිමාස නැත්තම් වාසස්ථාන කයට හරිද ඉට පස්සේ මානසික වශ්‍යතා ොනා ද මානසික වශ්‍යතාවෙන් ආදරය මනසටහරි ඊට පස්සේ අධ්‍යාපනය රැම්මඟහනවා සෞකය අයටද මනසටද ලෞක් කියය ගන්න පුළුවන් කයටද නැත්තම් කායිකවශ්‍යතාවයක්ද නැත්තම් මානසික අවශ්‍යතාවයද උත්තර ඇද්දේ කයටද මනසත ඕක තියෙනවත් දෙකට සමහල්ලාවට කායිකවශ්‍යාව තියෙනවා හයට ඕන දේවල් බෙහෙත් ගන්නවනේ ඇඟට සමහල්ල වෙලාවට තියෙනවා මොනාද මානසික අවශ්‍යතා දෙකට අන්නය හරි මක්ද දෙකට මෝන හරි මෙන්ටල් ලවුලු තියෙනන සමාරාව මෙෙන්ටල් ලවල්ලට ගන්නවා මානසික සෞඛකය අරිද ආන්නේ හරි දැන් ඔන්න වගේ අශ්‍යතා නිර්වශනයක් කතා කර ඔය ගැන වබෝධ තියෙන්ඩුවල් අරිද අපි ඔ එක්කම කන්නවා පේපකලාසි එකක් පේපකලාසි එක කරන්න දවසම ගරූප් එකේ දාන්න හරිද ඒ වගේ ප්‍රමෝෂණයක් දෙන්නා පේපකලාසිේ පාස් පේපර් වෙනම සාකච්ඡා කරනවා මුොඩලල් පේපර් වෙනමසා ච්චා කරනවා අරිද ඒ කරන්න නිසල තිරරි මක තියෙන් දෝන් එතවට තිරරි මතක ැත්තං ඕක කරන්න හම් බෙන්නේ එ තීරි දැනගත්තරට පස්සේ ඔයාට පේපටික කරගන්න පුළුවන්. එනිසා පාස් පේපර් පාඩමෙන් පාඩමට කවරගෙන ඉටස ොඩල් පේපර සාගච්චා කරන්න තමයි ප්ලෑ එක තියෙන්නේ එතකවට ඒකට සම්බන්ධ වෙන පුළුවන් හරිද ඒකත් මේ වගේ YouTube එක තියෙනවා හරිද සූම් එකත් තියෙනවා ඕ සම්බන්ධ වෙලා ඔයිඩක් කවරගන්න පුුවන්. අංකේක පාඩන් කිරීම අංකෙක තිීරි ඒ දන්නත්තම් පෙපරලන්න බෑ ඔන්න පලිනිි කාරණාව. තියරියගෙත් ඔයාට පාඩංකන විදිිය දන්න ඇත්තං මේක හරිට කරන්න බෑ හරිද එදර පාඩක්කන විද්‍යක් තියන ටෙක්නෙක් තිය එෙදරේ පාඩංකන ටෙක් නිෙක්ම ව නම කියර දෙන්නවා ඔගල්ලන්ට හරිද එදරේ ටෙක්නිික්වල්ට පාඩංන්ක රෝතින් ඔයාට මේටික ස්තීර මතකට ගන්න පුළුවන්. මගේ ළමඉන්නවා පලවිනි පාඩම පාඩංකන විනාඩි දහයට විනාඩි අටට හරිද? එටකොට සිිවසගම් පාඩගනවා පැය නමයක් ඇතුළස හරිද ඔයාට හිතාගන්න බෑසමල්ලාට මගේ පන්තියාබුණන තිලමේක්නම් හිතාගන්න බැ පෑ නමෙන්ක්කද සිලබස එකක් කරන්න සමහල්ලමයියට පළවිනි පාඩම පාඩන් කරන්න දවස් දෙකක් කියනවා. රි එද මගේලම විනාි දහෙන් පාඩන්ගනවා පර්ෆෙට්ලි අරි ඕන තරින් ඇවුත් ඕන තරින් කියනපුල හැකි ඇවත් තියෙනවා එ එකකොට එහෙම තත්වයක් හදලද න සිිටම්ම එක හදල දයෙන. එඒහෙම හදල තියෙන්නේ කාලෙක ළමයිව පුහුණු කිරීම මත හරිද ඒ වගේ වෙන වෙනටක්නනික් තියනවා පය ටෙක්නම කියල දෙන්නම් ඉස්සරහට එතකට ඔයාට තියරි පුළුවන් නං පේපර කරත හැකි තිීරි දන්න ඇතුවම එක හිතර ලියන්න හම් බෙන්නේ රි දැංගඩක් ළමයි තඟන එකක හිතලියන්න පුළුවන් හිතිච්ච හිතිච්ච ලියන්න පුළුවන් හරි ඒමලි අන්ඩවළුවන් පත්තරයක් වගේන රි ඇත නවතවලද හිතච හිතිච් ලියද හැ. ඇත්තම් මේක ලියන්න හම් ෙන්නේ මතක දයා ගන්න. හරි මේක උත්තර ලියන ටෙක්නික එකක් තියෙනවා. ප්‍රශ්නයක් කියවන ටෙක්නික එකක් තියෙනවා. ප්‍රශ්නය කියල ලකුණු ප්‍රමාණය ගණනය කරන ටෙක්නිකයක් තියෙනවා. ලියන්න න කරුණු ප්‍රමාණය ඔයා තීරණය කන ටෙක්නිකයක්ත් තියෙනවා. පිළිතුරු ගලපන ටෙක්නනිික එකත් තියෙනවා. ඕවා නැතුව උත්තර ලියන්න බෑ.ඇරිද සාමාන්‍යයෙන් පහුගියවුරුද්දෙත් බිස්නස්ටඩිස් තමයි ලංකාවෙම අඩුම ඒරේට් එකක් තියෙන් ලංකාවෙන්ම අඩුම ඒරේට් එකක් එතකොට සාමාන්‍යෙන් දෙදාශ විශ්සවුරුද්දේ ඒ ප්‍රතිසතය කිවොත්වයම මේකත් එක්කම කොමස් වලදි වැඩිම එකෝන්වල ඒ ප්‍රතිසතය තියෙනවා දාහතරැශම පහක් සීයට දාහතරයි දශම පහක් සීයට සීයක් ගත්තොත් දාහතරයි දශම පහකට ඒට පස් ඒකවන්ින් ඇති දහතුුණනායිදසම හතායි පහක් මං කියන්න බොරුුණා විභාග දෙ පාර්තමේතු බ්සයිට් කටඩිය න්නඩ කර ඩොකීම් එක තියෙනවා බැලවා හරි අඩු මේ ප්‍රතිසාදයක් තියෙනවාබි වයට නම යැයිඒ ඒරටක සයට නමේ හිතර ලියන පුළුවන් ඔය විදිර ගත හැකිති හිතර ලියන කටියට ටෙක්නික් එකලිවොත්ත එහෙම යා විට වඩා ඩිය එහකට ඇන්න පුලුව එනිසා මගේ පන්තියේ කලින් පාර සීයට තිහකට ආසන ප්‍රමාණයක් තියෙනවා ඒ දෙදස් විස එක සීට හතලිස් පහයි ඒ ඒ බිවිතරක් සිට හැත්ත පහයි සීයෙන් හැත්ත පහකට ඒ බිවිතරයි විසි පහකට ඉතුරොක්කමට පෙල් කවරුවත් නෑ එතොට ටෙක්නිකයක්හක කියන්නේ එතොට පේපර කලියන්න පාඩන් කරන ටෙක්නිකයක්හෙක යන්නේ ඒ ටෙක්නනික් නැව ියලා ලකුණු හම්බ වෙන්නෙ නෑ. ගොඩක් ළමයි සමහරු පන්තියන්නෙත් නෑ බිස්නස් හිතර ලියන තියෙන්. බිස්නස් පාඩන් කරන්න තියෙන් එතුඩේ පාඩංකරාම හරි කොතා කියවම හරි කියෙන මානසිකත්වේ ඉන්නවා ඉන්දි අඩ පස්සේ පේපරක ලියනකොට පේපරේ ලියාගන්න බෑ ලියනවා ලියන කරුණු හරි නෑ ඔන්නේ ප්‍රශතියෙන්. ඒක නිසා ලකුණු අඩුවෙන් හම්බ වෙනවා. හරි එ නිසා? ඔයා වැඩි සැකිල්ලක් බ සොලදුන් නැතුූ නොත් තොහටවාට කැම්පයි සැන තින චාන්ස එක නැතිවෙන්න පුළුවන් බිස්නස් ටඩස් නිසා හරි එහෙම ලියන ගොඩක් ළමයින්ට B සොලතියනවා අඩු රිසා මන්ද කල තිය වෙන පන්තිය මයි අඩු රිසාල් තින ගොඩාරිය හරි එතකොට මේ පාරත් ලංකාය වැඩිම ABCAB ප්‍රතිශතයක් විදිරගත් තොත් එහෙම තියෙන්නේ මගේ පන්තිේවිතරයි අ එනිසා එයාට වැඩ ටික කර ගණ්ඩඔන්නම් පිළිවෙලක් මම දෙන්නම් ඔය පිළිවට කරෝ තිං ඒකක් ෂවර්ෂොට් ගත හැකි මේ කාලයෙන් කරන්න පුළුවන්ද පුළුවන් මේ කාලයෙන් කරන්න බැරිකවන්නය කරන්න පුළුවන් වැඩේ තියෙන්නේ අර පිළිවල ටෙක්නික් එක ගණ්ඩ එක එහෙම ගත්තොත් තිං බඩදාන්න පුළුවන් ශුවර් ඒ ඒහම ගත්තේ නැතිව නොත්නම් කරන්න දෙයක් නෑ අරිද එනිසා න්න දේවලුත් ඔලුේ යා ගෙන අන්ඩුව නැත්තම් ඔයාලා බිස්නස් ටඩිස් කිය එක සම්බන්ධයෙන් මවන්ගන්නේ අම්මූතුම එක අමුත්තුම චිත්‍රය අපට මෙවා හිතල ලියත හැකි හරි ඒ හිතල ලියන්ට තියෙන් නැත්තම් පාඩං කරන්න දෙයක් නෑරි නැත්තනම් පාඩංගල ලියන්න තියෙන වෙනමකුත් තිගෙන ගන්න දෙයන්න එහෙම එකක් නෑ ඔක තින ලොකු දේවලටිකාක් හරි ඊට පස් අපි කතා කරනවා හුව වනාවක් ගැන සංකල්පය වුවම මොකදද වුවමනාවක් කියයි එත ම මේ දවස ද ටාවට් කරන්නේ මේ කරු ටික පැහැදිි කරල දෙන එක ඇරද ඉට පස්සේ තව එකක් තියෙනවා මගේ ඒක පාඩංකන විදිිය කියල දෙන පාඩන් කිරීමක් කන වාතෙක් තව එකක් තියෙනවා පේපර ලියනවා එතර ටෙක්නික් ටික කියලා පේපර ලියන විදිය කියලා පේපටික දීර ලියන ොලමයෙක් අරද? වැඩටහන් ගඩත් ීමේකික් එකගේ මූලික පදනම නැත්තං අඩිතාලම තමයි මේ කරුණු පැහැදිලි කිරීම වාට මේක මතක නැදේවල් මතක්රගන් දන්න ඇදවල් ඉගෙනගන්න පුළුවන් ඔන්නව කේස්ට අඩියක ඇතුළේ අරිද එද මටිකට ඕන කට සම්බන්ධයට පුළුවන් කිසි ප්‍රශනයක් නෑ අරිද සම්මාදිලා ඔයාට අවශ්‍යඩීක් කාර කරගන්න පුළුවන් අරිද එතකොට මේටික කවර කරලා පාඩංකරන විදි පේපරලියන විදි ඒවත් කවර කරගණ්ඩ සූදානමින් ඉින්දුවර. හරිද හරි වුවමනාවක් කනමකක්ද වුවමනාව නිර්වචන දෙයක්ක් අපි කතා ගන්නවා. එකක් තමයි අවශ්‍යතා සපුරාගන්නා විධ ආකාරය. අවශ්‍යතා සපුරාගන්නා ආකාරය එම නැත්තං කිසියම් බාණ්ඩයකට හෝ සේවාකට දදි පුද්ගල කැමත්තා. ් තවුට් එක නිර්වශන දෙකව තියනවා හරි ගුවමනාවක් ගුවමනාවක් කියලා කියනවා අවශ්‍යතා සපුරාගන්නා විවිධ ආකාර හරි ඔන එක ඔ කෙටි නිර්වචන අවශ්‍යතා සපුරාගන්න විධ ආකාර. අනි එක කිසියම් බාණ්ඩයකට හෝ සේවාාවකට මොකක් හරි බාණ්ඩයකට හරි සේවාවකට හරි ඇති පුුද්ගල කැමැත් හරි අපි ගෙන වූමනාවක් කියලා හරි කැමැත්තම් මම පාම්වලට තිනො කැමැත්ත එක මගේ වුවමනාව මම බිස්කට වලට තින කැමැත්ත එක මගේ බූමනාව ඇඳුම්වලින් හලිසමකට තිනවා කැමැත්තාම් එක වමනාව සරමකට තියනවා කැමැත්තා එක වූමනාව. අන්නේ විදියට මොකක් හරි බාණ්ඩයකට හෝ සේවාල්කට තින පුද්ගල කැමැත්ත අපි කියෙනවා වුවමනාව. පැදිලිද ඕනන් නොටකත්දාගන්න ඔය කොය ැරි. ප්‍රශ්දිරා ගහන්ඩ ඕන ළමෙට්ට හරි. රි හෙට පස්සේ අපි නො ඉළඟ මාතෘකාවට අයිට කලින් තිනෙන අවශ්‍යතා සඳහා සහ වුවමනා සඳහා උදාහරණ ටිකම් නවුට්ට එකටේමු පොතන තියෙනවා අවශ්‍යතා කීපය ආහාර ඒ අවශ්‍යතාාවවිස්සරේම තියෙනවා ඉට දළ බූමනාවක් මොනාද ආහාරවට අදාළ බූම නමනවාද ඒක එන අවශ්‍යතාවල ආකාර නැත්තං ආහාරවල ආකාර බත් පාන් ඉන්දිියාප්ප සිසිල්බීම ඕන දානටම යාහ කන්න කැමති ඕන මගුලක් න දා ගන්න. ඉට පස්සේ ඇඳුම් ඕොනවාද සාරි කලිසම්, ගෞම, සරම තව ඕන අඹුඩයක් කරිදාගන්න ඕන එකත් දවතයි ගුවමනා තබ නිවාස තට්ටු නිවාස යුගල නිවාස නිල් නිවාස ඔයගේ ඕන දෙයක් තියෙන ඔයවගේ උදාහන කීපයක්ත් ති න බලාගන්න ුවෝ. අරිද ඉටබසිෙනවා තව මාතෘකාවක් වුවමනාවන්ගේ ආවෙනිිකත්වය. හරි මොකදදොේ වුවමනාවන්ගේ ආවෙනිිකත්වේ කිය. හරි වුවමනාවන්ගේ ආවිනිිකත්වය කියල කියනවා. වුවමනාවක් සපුරගත්තට පස්සේ එතනින් සෑහීමකට පත්වෙන්නේ නැතුව. තව තවත් වුවමනා සපුරාගණ්ඩ ඕන කියන හැඟීම අපිකෙන වුවමනාවක ආවෙෙනනිකත්වයක් කියන. වුවමනාවේ හැටි හරි? ොද ඕනාව හැටි වුවමනාව කොයි වගේද වුවමනාව සපුරගත් තද වූ එතනින් අතර වෙන්නේ අරුදු මොකද කරන්නේ අපි ෆෝන් එකක් ගන්න පොඩි ෆෝන් එක ඔය ෆෝන කරන් කාලය කනට ඔය ෆෝන එක එපාවෙනවා වෙන ෆෝර්න එක කෝඩ වෙන ඉට වඩ ලොක ෆෝනයක් ගන්න ඉටවස්ේ ඒ ෆෝර්න් එක පාවිච්චි කන්නනවා කාලයක් අයටවසේ ඒ එපා වෙනවා තව එකක් කෝඩ අර එකක් නෑමූට රි එකක් නෑ තව තව ඒවා සොයනෝ ක තැයි වුවම නාවක ආවිනිකත් වේ කෑමත් එහෙම අදූදේට රොටී කනවා හරි හරින්න තවටගින් පාන් කණ්ඩෝනේනවා එ පර පාං කනෝ එ පාර දවට බත් කණ්ඩඕෝනේ බත් කනවා හවසර ආපි කණ්ඕෝන වෙනවා මූ නව තින්නේ හවදව නවතින කෙන්නේ රි ඇඳුමක් ගන්නවා ඇරිද මේ පාරගන්න නිල් පාට හරි එාර ලබන පාර රතු පාට තවමාසිකින් පස්සේ ො පාටයක් ෝඩෙන අන්නේ වගේ එක ඒක විකාරපට තියෙන් ඕක තමයි වුවමනාවක ආවනිකත්වය කියන ඔයගේ සංල්පයක්්චුට්ටම් මතක තියා ගඩ මෙතන කියනවා වුවමනාවන්ගේ ආවැනිිකත්වයට පුද්ගලයකු එ වුවමනාවක් සපුරාගත් පසු එයින් සෑහීමකට පත් නොවී අහන්්ඩව තව තවත් වුවමනා සපුරාගැනීමට පෙළඹීීම අපිෙන වුවෝමනාවන්ගේ ආවනිකත්වයක් කිය. වූමනාවක් සපුරගත්තම තව තවයි වට යනු ඕන්නේ එක හරිඊඩ පස්ස මේ අවශ්‍යතා වුවමනා අතර වෙනස්කං කතා කරන්න යනවා අවශ්‍යතා වුවනා එක වගේ ද නෑ මේ දෙන වෙනස් වෙනස් නිසා වෙනස්කන්්ටිකක් කතා කරන්න වෙනවා ලක්ෂණ ටික බැලුවට පස්සේ අවශ්‍යතාවල ලක්ෂණ වම් පැත්තර දානවා අවශ්‍යතාවල ලක්ෂණ වම් පැත්තර දාලා වුවමනාවල ලක්ෂණ දහුණු පැත්තර දැම්මට පස්සේ මේ ලක්ෂණ එකන එකට වෙනස් ඕන මේ ලක්ෂණ එක වගේ උන අනම් අපට කියනපුලාා සමානතා කියලා හැබැයි එහෙමනෑ උන් දෙන්නගේ ලක්ෂණ වෙනස් හරි මේ තින අවශ්‍යතාවල ලක්ෂණ අවශ්‍යතාවල ලක්ෂණ පැ ුවම ලක්ෂණ වුට්ට එකබැලුවම් පේනවා වම් පැත්තේ අවශ්‍යතාවල ලක්ෂණ දකුණු පැත්තේ වුවමන්නාවල ලක්ෂණ හරිද එතකොට මෙ අපේ අහන පුළුවන් අවශ්‍යතාවල ලක්ෂණ මොනවාද ඇහුවොත් ලක්ෂණ තියනවද ඔහු වෙනස්කම්වල තියනෙ ලක්ෂණ තමයි හරි අහන්න පුළුව ක්ෂ මොද අවශ්‍යාවක ලක්ෂණ පතියෙන්නේ අත්‍යවශයි අවශ්‍යතාවක් සාමන මිනිසුන්ට අත්ත්‍ය වශීම ඕන තමුණ තියෙන්නේ පොදයි අවශ්‍යතාවක් හැමෝටම එකවගේ ඕන පොදු ඕන ආහාර හැමෝටම පොදයි තව සීමිතයි මිනිසුන්ට අවශ්‍යතා ගොඩක් නෑ එක ඇතියෙන් ව්‍යාපාරකයට නිර්මාණය කළ නොහැකි අවශ්‍යතාවයක් ව්‍යාපාරට හදන්න බෑ ඒව ඉබේම හැදිලතියෙන් අරිද ත සමාජය බලවයක වලින් වෙනස් කර නො හැකි සමාජයට වෙනස් කරන්න බෑ ක්‍රෙන්න්්ඩ එක විදිර මාරු කරන්න බෑ දැ මේ දසල කියනව අපි කන් නැතුව ඉන්නේ මේ දසල ට්‍රෙන්් එක කන්න නෑ මේ දසල ඇඳුම් අඳින් නැතුව ඉන්නේ අපට කියත ඇක දීම බෑ එක වෙනස් කරන්න බෑ සමාජයට වෙනස් කරන්න බෑ රිද එතවට වුවමනාව තියෙන ඔටට ප්‍රතිරුද්ධ ලක්ෂණ ටිකක් මොනවාද ප්‍රතිරුද්ධ ලක්ෂණ ඒවා? අ වශ්‍යනෑ අනිවාරෙන් ඕනෑ මිනිස්සුන්ට හරිද පොදුනෑ විවිධයි එකක් කෙනාට එකේ කිෙව්වා ආහාරගත්තොත් හැමෝට ආහාරය පොදනාට මිනිසු කන කෑම එකනෙක් කෙනාට වෙනස් මේ වසීමිතව තියෙනවා එක අවශ්‍යතාවකට බුවමනා අසීමවිිතව තියෙන ඕන තරංගතහැකි හරිද ආංෙවගේ පරස් පරිව තියෙනවා එතකොට ඔන්නවාද වෙනස් කන්්ටිකම් මතකතියාගණ්ඩ ඕන හරිද ඊළඟට අපි එනවා වුවමනා සපුරාගතහැක ක්‍රම කතා කරන්න මිනිස්සුන්ට තමන්ගේ ඕන එපාකන් සපුරගන්න විදි තියෙනවානි හරි ඉස්කෝලේ යන ළමයි විදියට අපට නම් මොනවත් තියෙන් අම්මගෙන් ඉල්ලෙනන ඇර වෙනම ගුලන්නේ හරිද අපි හැමේකට වම් මේ ගාල අරකෝන කියන මේ ෝනය කියනවා හරි එහෙමනි තියෙන් ඇැ නුස්සේුුණට පස්සේ එයාට ඕන දෙවල් සපුරගන්න විධ මිනිස්සු ඒගොල්ලන්ගේ අවශ්‍යතා සපුරගන්න විධාකාරතියන මොනාදාකාර තම හරගෙනෙක් තමම්ම නිෂ්පාදනය කරගන්නවා. අපිකටගෙනා සොයන් නිෂ්පාදනය ඒ කියන්නේ ඉස්සරකාලෙ මිනිස්සු ගොඩාක් කේවා තමම්ම හදාගත්ත. හරිද ගෙදර මෙෙට්ට තිබුන්නේ පැදුරක් වියාගත්ත. හරිද? හදාගත්. එඩ පස්ස එලෝලු පැලයක් වගා කරගත්තා. ගෙදර ඉදල කොස්ස හදාගත්තා. රි ඕහතමයි තිබුණේ වැඩක් කෙලාට ගෙදර මහන මැසිි එකක් තියෙනවා ඇඳුමක් මහගත්තා. ගෙදර ලනුවබරන්න පුොුව පොඩි උපකරණයක් තියෙන ලනුවක් අබරගත්තා ඔවුන් හොම මේ තමන්ට පුළුවන් විදියට තමන්ට ඕනදේ හොයාගත්ත ඕට අපි කියනවා සොයන් නිෂ්පාදනය කියලා. ඔන්න එක විදිියක් අපි අපට ඕන දෙවල් සපුරාගත්තු සොයං නිෂ්පාදනය දෙක හුවමාරුව එගැන හුවමාරු හරගන්නවා මංගාව තියෙන දෙයක් කාටහර දීලා එයාගගේ මට ඕන දේ ගන්නවා ඔක තමයි හුවමාරුව කියන්න ඉස්සරත් මේ ක්‍රමය ගොඩාක් ප්‍රචලිතයි නිස්ස නිස්ස ගවතිමනු සහරදවල් අන තම කෙනෙට දී අල්ලබපුු දෙෙට දීලා අල්ලපුෙ දෙෙර ොහරදයක් ඉල්ල ගත්ත. අපි ගාවමන හරි නැතිදයක් යා ගව තියෙනව නම් අපියේ ඉල්ල ගන්නවා ඔන්න හුවමාරු අද කාලෙට වැඩියම කරන්නේ එක නෙමේ අද කාලෙ කරන්න මිලදී ගැනීම කඩේඩ ගියා ගත්තා වතුරබෝතලේ පවා දැන් ගන්නවා හඩි එදකට කඩේඩ ගිල සල්ලිදීලා ගන්නවා මිලදී ගැනී. න ත සමහරෙක් තමන්ටඕනුද සොරගන්න විදිය. තව කෙනෙක් සොරකම් කිරීම. හොරකං කරනවා හරි අපකෙන උත්සනවයි කියන ස්ොරකම් කිරීම. ගයා එස්සුවා රි හොරකං කරා. තවතියන බලහත්කාරෙන් ගන්නවා. අයදීම ඔයවගේ ක්‍රම තියන. ඔය කරනම නිකං සාමාන්‍යයෙන් මතකතියාගන දේවල් නෙමේ ඕනිකම්ම මතක තියනවා. හරිද ආන්නේෙ හරි. ඒගතාා කරනවා වමනා වෙනස් කරන සාද කහිපය. ය වුවමනයක සම්බන්ධිනයවා හරි? අපේ වුවමනා එකවා සම්බන්ධයි. ද. ුවමනා තීරණය කරන ැත්තං වෙනස් කරන සාද. මනවාද මනා වෙනස් කරන සාධක වෙනස් කරන සාද. මයි පුද්ගල ආදාය අපේ ආදායම වැඩිවෙන්න වැඩිවෙන්න අපේ වුවමනාටික වෙනස් වෙනවා හරි අපට ලොකු සල්ලියක් නැත්තම් පොඩි ආදාමක් නම් තියෙන්නේ අපි ගමන් යන බස් එකේ නැත්තම් පයි නැත්තම් පොඩ්සයි කලේක යනවා අප ඉට වඩා වැඩිසල්ලි ඇතියෙනවන මෝට සයිකලයක් කරං යනවා ඊට වඩ වැඩිසල්ලි තියෙනවනම් ත්‍රීවිල්දර එකක් කරයි යනවා ඊටත් වඩා සල්ලි වැඩී නම් කාර එකක් කරයි යනවා තවසල්ලි වැඩීනම් හෙලිකප්ටරෙන් යන තවස් සල්ලි තියන ්‍රයිේට් ේ එකක් න්නවා ඇරදන්නේ එකට ඒවිතියටනි අපට සල්ලි අඩුව නම් ගෙදර ලින්ඳීනානවා සල්ලි වැඩි නම් හූර්ල්ලයක් හදන්නා හරිද ආන්නේ පට බස්සේ අපට කෑමගණ්ඩ ඔන්නම් අපට සල්ලි අඩුවිනෑ අඩුවාදමක් නම් තියෙන්නේ අපි පොල් ඩෝටී ගනවා කඩේට ගිහිල්ල හරිද කොළඹ ගිහිල්ල කෑම ගන්නකොට පොල්ඩෝටියක් කරන්න කන්නම් රි ලොකුවාද මැතිම නොත්තේම ගලධාරිකට ගියා හරි කෘපියල් පනස්දාහක විතර කෑමයයක් කරන් කන්න පුුව වෙනස්වා එතකොට ආදායම වැඩිවෙන්න වැඩිුවන්න මිනිස්සුන්ගේ වූවනාා වෙනස්වේෙනවා. අඩු වාදායමකද එක නිෂ්පාදනයක් නැත්තං එක බාන්්ඩයක් වැඩි ආදාම තව බාණ්ඩයක් ඇර දෙක රෘචිකත්වේ රෘච්චිකත්වේ නිසා තමන්ග වූනා වෙනස්වේෙනවා ඕන දෙවල් වෙනස්වේෙනවා ඇත්තනේ කැමැත්ත කාලයෙන් කාඩ වෙනස්සෙනවාන්නේ. අපි ගොර ලෝසුවක් ගන්නවා හාලයක් ෝක බඳිනවා ඉට පසේ ඒක එපා වෙනේ එකක්ක ඕුන් කැමැත්ත වෙනස් වෙනවා ඇදුුමක් ගන්නවා අන්ඳනවා හාලයක් කඇඳර පසි එපා වේ ඇඳදු මක් ඕෝන් ආ්‍යෙහිම රෘච්චිකත්වේ නිසාත් වුවමන්නා වෙනස් වෙනා මේ වුවමනා හරිද තුන ආදායම් රච්චිකත්වේ ප්‍රවර්ධනය කියන්නේ විකුණු වැඩි කර ගැනීම සඳහා කරන ක්‍රම ප්‍රවර්ධනයක් එතකොට ප්‍රවර්ධනයක් කරාට පස්සේ අපිම ගන්න යනවා දැ මේ දවස් වල මනව හරි සබං ගලම් වැඩි සබංගා නැති ටයිපි ැපීන් හරි සබං කැල්ල රොපියල් දෙසියයක් තිර වෙනවා ඇරිද දැන් අප ගෙනව සල්ලයිට් කෑලි පහ තව දෙ එකක් නොබිලේ. ඇගේ ගන්න හරි සල්ලයිට් කෑලක් කරන්න යනවනි ඇයියි ප්‍රවර්ධනය මොනවාරි සංගෑල්ල කෘපියල් සිියටවත් දුන්නට අපිය එක් ගන්නවා ඇයිඒ ප්‍රවර්ධනය ඒක ගත්තොත් එකක් නොමිලේ කියනවා අපි ඒක් ගන්න හරිද ආ්‍යේදියට විකුණු වැඩිකරගන්න ව්‍යාපාරකන්න ක්‍රමනිසා අපි ඒවා ගන්න පෙළමෙනවා පැහදිලි ඒකට තමයි ප්‍රවර්ධනය කියන්න ඒ නිසා අපේ වුවමනා අපේ ඕනකම් වෙනස්සෙනවද ඔ ඒ අපි දන්න. ආදෑම නිසා වෙනස් වෙනවා කැමැඇත්ත නිසා වෙනස් වෙනවා ප්‍රවර්ධනය නිසා වෙනස් වෙනවා හරි තව තාක්ෂණය තාක්ෂණය නිසත් වෙනස් වෙනවා තාක්ෂණය අලුත් තාක්ෂිණය සැදත නොහරුපකරණයක් එෙනවා අපි එකට මාරු වෙනවා හරි උදාහරණයක් අලුත් එක්නොලජි තින ෆෝන් එකක් එනවා අපි ෝකට මාරු වෙනවාන්නේ නේද අනාගත අපි අන්දින ඇඳුම්ගත්තොත් අන්දින සහ ඇඳුන්ගෙනවා නැනෝ ටෙක් නොලොජි හෝ දන්්ඩෝන් නෑ හරිද ඒ කියන මුකුත් ගෑවෙන්නේ කුණු දාඩිය වතුර මුකුත් ගෑවෙන් නැති ඇඳුගේ නොයිසරහකි. හරිද එතකොට ඒවගේ ඇඳමක් හෝදන්්ඩෝන්නේෑන අපි පට්ටකම්මි ඇඳන ඇඳට හෝදන්න. ඒ නිසා අපි මාරුවෙන මකොටත අර හෝදන්්ඩෝන් නැති ඇඳම්වට හරි අලුත්තාක්ෂිණ නිසාේ භූමණ වෙනස්සෙන ද ඔවු? නාගතය එකක ප්‍රවාහන ක්‍රම තියනවා. හරි අපිේ ප්‍රවාහන ක්‍රමවට මාරුවේනවා එක එක ප්‍රවාහන ක්‍රම. ඔයි ලෝන් මස් හදනවා පොළොවේ යටින් ගමන් කරන්න පුළුවන් ප්‍රවාහන ක්‍රමය හරිද එඩකොට අපේ වාහනේ ොලො වැට ගිය පොලො වැටිින් ගිය න්නහො. තවේනවා ප්‍රවාහණය සඳහා සංකල්පය හයි පොලූප කියලා. බටයක් ඇතුලින් යන්නතිය. හරි ඒ ප ිමිට හස්ය පනහ ව ේ. අප ටික්මට කමලක් කන්ඩ ෝන්නම් අප ටික්මට යන්න පුළම් ප්‍රවාහණන කමටම මාරුවු අපි කෝච්චල යන්න දැන්කෝච්චයේ ගොලමටයන්න පෑදිකක් මාරක්ක දෙරෙනවා ඉස්සරහහින හයපපුලූපක ත්තොත්ේවම පැයකට යතහැකි අපේ ගල්ල දම් ඉන්දියාවට ඇති කෙලින් පැයි ඉන්දියාව මාරු වෙනවාද ඔවු මාරු වෙනවානේ ඔන්නේ දේවල් නිසා අපේ වුවමනා වෙනස් වෙනවා හරිද මනාද? ආදායම ප්‍රචිකත්වය ප්‍රවර්ධනය තාක්ෂණය හරිද හරි ඔය ඉදිවල් සම්බධ ප්‍රශ්න තියනවද ඔය ප්‍රශ් තිරණ අහන්්ඩ ඔය පාඩමක නතරතුරේ ප්‍රශ්න තියනෙ අහන්ඩෝ නෑ හරිද ප්‍රශ්න තිරණ අහන්ඩ ුට්ටත් පෙන්නගන්න යි් ෝදාගෙන්න්න අරිද පාඩම පැහැදිලි කරගෙන යනවා ර්ට ම දැනගන්න ීරනන් කියට. හරි ඊට පස්සේ එනවා සංකල්පය කතා කරන්ඩ ඉල්ලුමක් මොකද ඉල්ලුමක් කියළ කියන්න ඉල්ලුමක් ඉල්ලුමක් නිර්වචනය කරනවා ඉල්ලුමක් කියෙන මොකද්දම අපි සාමාන්‍යයෙන් කඩයකඩට කියලා බාණ්ඩයක්ක් ඉල්ලනවානේ ඔවු ඕෝකට තම ඉල්ල මක් කල තිය ඉල්ලුමක් බාණ්ඩ ඉල්ලනවා හරි එතකොට අපි කඩේටගිල බාණ්ඩ ඉල්ලන්න අපට මොනවත් තියෙන්දුවන් අපට කඩෙඩගිල බාණ්ඩ ඉල්ලන්න නම් අපට එකට කැමැත්තක් තියෙන්දුව කැමැත්ත කැමැත්තක් නැත්තං වැඩක් නෑ කැමැත්තක් කියන්නේ වූමනාව කොල්ලෙක් කඩ්ඩෙගිහිල ඉල්න්නවා සාරියක් අඳින්න කියලා. එමිල්ලනවල් නෑ හරි කොල්ලෙක් කඩේටකිහිඉල්ලා ඉල්ලන්නේ තමන්ට අඳින් ඕන එකක් හරිද එටකොට එයාඒකට කැමතිනිසා තමඒ එක ඉල්ලන් පලවිනි කාරණා හරිද එනම් කැමැත්තක් තියෙන්ටුව නැත්ත ූපනාව අනිත් එක එයාට එක ගන්න ක්‍රේශක්තියක් නැත්තාව සල්ලි තිෙන්ටුවන සල්ලි සලි නැත්තාබිය කිල්ලන්නේ ටල බිස්කටයක් කිල්ලනවා ොද ොකලොට බිස්කට්ට එකක් ඒකට කැතිවෙන්න්න ඕන පලිනි කාරණාව ඒ ගන්න සල්ලි තියෙන් ඕන දෙවෙනි කාරණාව ඔය දෙක නැත්තං අපි ඒ බාන්්ඩිල්ල නෑ ඒමන එහනම් ඉල්ලුමක් කියලා කියන්නේ මෙ මේ දෙක එකතුව කැමැත්තක් තියෙන එක සහ සල්ලි තියෙන එක එකතුවට අපි කියනවා ඉල්ලුමක් කියල අරිද ඉල්ලුමක් එතකොට ලම නිර් වචනය කර ඇගගේ ලේසයෙන්ම කෙටියෙන්ම කියත හැකි වුවමනාව හා බැඳුණු ක්‍රය ශක්තිය වුවමනාව හා බැඳුුණු ක්‍රය ශක්තිය අපි ගනවා ඉල්ලුමක් කිය ක්‍රය ශක්තිය ගනමකක්ද ක්‍රේශක්තියලවත් වචන ඇතියෙන. මිලදී ගැනීමේ හැකියාවක් නැත්තම් මුදල් තියෙනට අපි වචනය කියනවා ක්‍රය ශක්තිය මුදල් තියනෙනවා නැත්තම් ඉලදි ගැනීමේ හැකියාවක් මිලදී ගැනීමේ හැකියාව අපි කියනවා ශක්ති කියරිද එනම් ඉල්ලම නිර්වචනය කරඩ අරිද නිර්චනය කරන්ඩ අපට තියෙනවා පොයින්ට එකක් මොකද පොයින්ට එක වුවමනාව හා බැඳුුණු ක්‍රේශක්තිය අපි ගෙන ොකද ඉල්ලුමක් කියලා හරිද පන්ති කියනකන් තියෙන දහනෝ පන්තිය සාමාන්‍යෙන් එොළ හා මාර් වගේ වෙනනන්ති නතය එ කොළහා මාරහෝ එක කළ තලිස්පවාාගේවෙයි හරි අරිද වුවමනාව බැඳු ක්‍රේශක්තිය ඕන කෙටිම නිර්වචනය ලියයාගන්්ඩවන වුවමනාව හා බැඳුණු ක්‍රය ශක්තිය අප කෙනවා ඉල්ලුමක් එතට මේක සාධක දෙකක් තියෙනවා ඉල්ලු මේ සාධක දෙක එකක් වුවමනාව අනික ක්‍රය ශක්තිය වුවමනාවට තවනවක් කියද ඇැකි කැමැත්ත කියන්න ඒනම් ඉල්ලුමට සාධවෙ දෙකයි පළවෙනිය එක එකට අවශ්‍ය වුවමනාව දෙවනිය එක ඒකට අවශ්‍ය ශක්තිය පෑජේද ඔන්න අපි කියනවා ඉල්ලුමක් දැන් අත් මොනද කතා කරගාවමි අපි කතා කරංආාව ව්‍යාපාරයක් නිර්වචනය කිරීම හරිද ව්‍යාපාරයක් කිවි මොකද පොයින් හතරි නිර්වචනයක් මං කිවනි පොයින් හතරි නිර්වචනයක් කිවවා මොකක්ද දේ වචන හතර ඕොකයි මතක් කරගම නිර්වචනයක් කිව්වා නිර් වචනයට වචන හතරක් පාඩන් කරන්න කිව එකක් ලාබ අනිත් එක අවශ්‍යතා අනිත් එක බාන්්ඩ අනිත් එක නිෂ්පාදනය හරි මොකද දෙතට පොයින් හතර ලාබ ලැබීමේ හෝ නොලැබීමේ අරමුණින් පවත්වාගෙන යන එකක් හරි ඔය පොන්ට ඇද ග්ඩුවනකට ගහ ග්ඩුවෝ ඉට පස්සේ ලාබ ලැබීමේ අරමුණින් ඇැත්තන් ලාබ ලැබීමේ හෝ නොලබීමේ අරමුණින් පවත්වාගෙන යන දෙක මිනිස් අවශ්‍යතාහාවුවමනා සපුරාලීම සඳහා ඉට පස්සේ බාණ්ඩ අවශ්‍ය බාණ්ඩ හා සේවා ඉනකට නි නිෂ්පාදනයක් හරි බෙදා හැරීමක් හරි අලවියහානු බද්ධ සියලු කටයුතු අපි ො ව්‍යාපාරක් කියය හරිද. ඊට පස්සේ අපි කතා කරංවා ව්‍යාපාරක පදනව. මොකදද ව්‍යාපාරය පදනම කිවේ. ව්‍යාපාරය පදනමැපුවා මිනිස් අවශ්‍යතාහා පුව වන මිනිසුන්ගේ අවශ්‍යතාහා වුවුණ නැත්තම් ව්‍යාපාර නෑ. හරිද ඔොන ව්‍යාපාරෙක් පදනව. වස කතා කරන්නාව මූලික සංකල්ප නැත්තං හර සංකල්ප. මොනාද හර සංකල්ප වුණේ කීපයක්කි වගොත්තයෙන්. අවශ්‍යතා එකක් දෙක වුවමන තවතිීනම් ඉල්ලුම කතා කරා තවතින නිෂ්පාදිිතේ වෙළඳ පොල අවශ්‍යතා කතා කර මොකද අවශ්‍යතාවයක් කිළලකිවේ අනිවාරයෙන්ම සපුරාගතයුතු කායිකහා මානසික තත්ත්වයක් එක්කෝ කයට නැත්තම් මනසට අනිවාර්රෙන් ඕන දෙයක් එරවස මොකදද වූමනාකිව්වෙ ඒ අවශ්‍යතා සපුරාගන්න විවිධ ආකාර අරි අවශ්‍යතාව සපුරගන්න ආකාර ක්‍රමතියෙනවනේ ආංගේක වූමනාව උදාහරණත් කතා කර ඊට පස කතා කරා ඉල්ලුම කියන එක මොකක් ඉල්ලුමක් කියන්නේ මේ මේ වුවමනාවට ක්‍රේශක්තිය එකතු වුණට පස්සේ අපේ කිව්වා ඉල්ලුමක් බාන්් ඉල්ලන්න නම් මේ වුවමනාවයි මේ ක්‍රේශක්තියයි තියෙන් දෝන කිව්ව පැදිලිත් ඔන්න විදියට එක හරිද හරි ඊට පස්සේ අපි යනවා එළඟ මාසුකාවට පොකඇද මාත්සුකාාව එළක මාතෘකාව වෙළඳ පොල මාකට්ට එකක් කොහද වෙළඳ පොළක් කියලකිය වෙළඳ පොළක්තින අපි දන්නවා අපි ගිහිල්ල දන මාකට් එකකට යනවා කියලා අපි යනවන සමහල්ලාවට අපි යනව සමහල්ලාවට කොහිටද අපි යනවා සති පොලට අපි යනවා සුපප මාකට්ට එකට අපි යනම කඩේට ඒ හැමත් ඇැනදිම තියෙන්නේ වෙළඳ පොලක්. මොකදද වෙළඳපොළොක ස්භාවේ පොහොමද වෙළඳපොළො තියෙන්. අපට එකක චිත්‍රම වෙන. එතකොට ඒකින් මොකදද වෙළඳපොලක් කියලා හඳුනගන්න. නිශ්චිත නිර්වචනයක් තියෙනවද ඔවුන්වම ප්‍රශ් තියනවන්. වෙළඳපොලක සිද්ධ වෙන ප්‍රධානවදේ ගැනුම්කාර්යයි විකුණුම්කාරයයි එකට හම්බ වෙනවා. ඕනම විදියකින් ගැනුම්කරුවෙකුයි විකුණුම්කරුවෙක වු හම්බ වෙනවා නං ඒකට අපි කියන වෙලඳ ොක්ෙන් ඔන්න ඕක ආරථය හරි ගැනුම්කරුවෙක් හා විකුණුම්කරුවෙක් සම්බන්ධ වී මක් හරි එතකොට අපි පාරි ඇවිදන් යනකොට පාරයිනේ පොඩි හට්ටයක් ගහගෙන කොමොඩු විකුණව වනං කවරු හරි අපි එතෙන්ට කිහිල්ල කොමොඩු ගන්නව වනම් අපි ගැනුම් කරුවා කොමඩු විකරණයක් කෙන විකුණුම් කරුව එදර ඒ දෙන්න සම්බන්ධ වෙන තැන වෙලඳ පොල එනන්ගේ පාර අයින වෙඳ පොළක්. අරිද එරවාසි අපි සුපමාගට්ිකට ගිල්ල බාන්ඩ ගන්නකොට එතන දිහම්බෙනෙත් වෙඳ පොල අපි ඉන්ටනෙට් එකට ඉල්ලා ඊබේ හරි ඩරාසරි වෙබ්සයි්කෙන් බඩු ගන්න කොට එතන දිහම්බෙනෙත් වෙලඳ පොල එතර මේ හැම ඒරයායක මැහැමත් තැනකදම තියෙන වෙලඳ පොල ඔය හැමත් තැනඳම වෙන්නෙමකක්ද අ ප්‍රධාන සංකල්පය ගැනුම්කරු විකුණුම්කරු එකට සම්බන්ධ වෙනවා හරිද ගැනුම්කාරය විකුණුම් කාරය සම්බන්ධවීමක් වෙනවා එතකොට නිර්වජනය හතන්න එත්ත එහෙම හරි ටවු් එක බලන්ද වෙළඳ පොලක් කියලා කියනවා ගැනුම්කරු හා විකුණුම්කරු එකන එකට සම්බන්ධ වන පෝ නෑම තත්වයා ම ගැනුම්කරු හා වෙකුණුම්කරු ගැනුම් කරුවෙක් හා විකුණුම් කරුවෙක් සම්බන්ධ වන ඕනෑම තත්වයක් අපි කියන වෙලඳ බොලක් එනම් වෙන්නලඳදොලෙ දදි වෙන්නන්නේ ඕකනෙ ඔය සම්බන්ධයෙන් ප්‍රශ්ාන ොළුවන්ද තත්ත්වයක් කියන වචන ගණඩ පොඩ්ලක් ඔන්න තත්වයක් මේක ස්ථානයක් කියලා කිව්වේ නෑ.හරි නැතට කිවෙන ස්ථානයක් නේ ස්ථානයක් කියනකොේ තත්ත්වයක් කිව්වේ තත්ත්වයක්වේ මේ වෙළඳපොල ප්‍රධාන ආකාර දෙකයි. මොනවාද එකක් වෙළඳ පොල ස්ථානය. එකක්මොකක්ද වෙලඳ පොල ස්ථාන අනිත් එක වෙළඳ පොල අවකාශය වෙළඳපොල ස්ථානය එකක් වෙළඳපොල අවකාශය තව එකක් එතකොට ගැනුම්කරු විකරුම්කරු සම්බන්ධ වෙන ඕනෑම බෞතික ස්ථානයක්කි වනම් ඒක වෙළඳ පොල ස්ථානය හරි ස්තැම් ප්‍ර්යක් අහනුුව අපි ගැනුම්කරු විකුණුම්කරු සම්බන්ධ වෙන ඕනෑම තත්ත්වයක් ඕනෑම තත්වයක් හිස්තැන ලෙස හැඳින්වේ මොකද හිස්තැන දා වෙළඳ පොලමින මෙහිම අහනවා ගැනුම්කරු හා විකුණුම්කරු සම්බන්ධ වෙන ඕනෑම ස්ථානයක් කිවන මොකදදාන වෙළඳ පොල ස්ථාන. ඒනම් භෞතික ස්ථානකින් හම්බෙනවනං ගැනුම්කරු හා විකුණුම්කරු ඒක වෙළඳ පොල ස්ථානයක් බෞතික නොවනාකාරින් හම්බෙ වෙනවානම් ගැනුම්කරු විකුණුම් කරු ඒක වෙළඳ පො අවකාශයක් හරිද මොනවාද බෞතික නොවනාකාර දාාරයක් අන්තරජාලය අන්තර්ජාලය අන්තරජාලය හරහා සම්බන්ධුනොත් එකට එකන වෙළඳපොල අව කාශයක් අපි ඉන්ටනෙට් එකට ගියා ඊේකෙන් බාන්ඩයක් කෝඩර කළ ගත්තා හරිද එතැන දි ගැනුම් කරුවින්නේ ලංකාවේ විකුණුම් කරුවිවෙන්නේ චීනේ හරිද බෞතික තරක් නෑ සම්බධුනේ අන්තරජාය හර හා එහම් ඒක වෙළඳ පොල එතකොට අන්තරජාය හර හා වෙබ්සයිට් තියනවා ඒ වගෙන් බාණ්ඩයක් හරි සේවවක් හරි ගත්තොත් ඒ අයිති වෙන්නේ වෙළඳ පොල් අවකාශයට ප්‍රශ්නයක් ආනවා ස්ථානීය වෙළඳ පොල ක්‍රමීන් වෙළඳපොල අවකාශයක් බවට පරිවාර්තනය වෙවින් පවතිී පැහැදිලි කරා ඔන්නෝ ප්‍රශ්නැකව කියන්නපු මකතිගයන් සාම්ප්‍රදාායක ස්ථානය වෙළඳපොල ක්‍රමේන් වෙළඳපොල අවකාශයක් බවට පත්වෙමින් පවති පැහදිලි කරන්න. මොකක් දේ කියන්නේ. ඉස්සර වැඩිහරියක් මිනිස්සු සම්බන්ධ වනේ වෙළඳපොල ස්ථානියකද. ඒ කියන්නේ භෞතික ස්ථානියකෙති දැන්ගෙන්න්නේ එන්න මිනිස්සු භෞතික ස්ථානකින් තොරව අන්තරජාලය හරහා බාණ්ඩ හාසේවා ගන්න යනවා ඒ නිසා එහෙම වෙනකොට ැද තිවෙන වෙන ල ව කාශයා දැන් මිනිස්සු බෞතික වෙළඳ පොලට යනවා වෙනුවට අන්තරජාලය හරහා බාන්්ඩ ගෙන්න්න ගන්න උත්සාහරණනවායි කියන එක තමයි පෝකෙන් කියන්න පැදිලි ඔයගේ ප්‍රශ්නයන්න පුුවන් මේ ඇතුලේ හරි එකක ඒ වගේ ප්‍රශ්නයක් ඇවොත් වැට උත්රදදි ගන පුලළන් වෙන්ඩ එකනමයි සංකල්පේ පැදිලි ඕන වෙළඳ පොුව හරි එක දැක් නැත්තන් හන්න පුළුවන් ගැනුම් කරු විකුණුම් කරු එකන එකට සම්බන්ධ වන ඕනෑම තත්වයක් වෙළඳ පොල ලෙස හැඳින්වේ මෙම තත්වය කියැන පදී අර්ථය පැහැලි කරන්න තත්ත්වයක් මොකත් තත්ත්වයක් කියන තත්ත්වයක් කියල කියන්නේ මේකේ ආකාර කීපයක් තියෙන් විදියක්ක් මේ විදි ආකාර කීපයක් තියෙන විදි කීපයක්මනාද වෙළඳ පොල ස්ථානය වෙළඳ පොළ අවකාශය නැතැම් එතනෙන ස්ථානයක් කළදාන තිබ්බ දැම්මින මොකද මේක ආකාරතතිය ළඳ පොල ස්ානය සහ වෙළඳපොල අවකාශය කියලා එහෙම ආකාර තිය නිසා තමයි තත්ත්වයක් කියන වචනේ මෙතෙන්ට දැම්මේ ඔන්න ොහොම ඒ වගේ සමහර ඒ වගේ නිර්වචනය ආසිතව ප්‍රශ්නහන්න පුළුවන් එනිසා ඒවට සූදානම් වෙලා ඉන්ට තෙරුුණාද තවතින සංකල්ප දෙක් ලාභය පිරිවැය එතුොර ලාබේ පිරිවය කියන්නේ සාමාන්‍ය සරල සංකල්පයක් ලාබයක් කියලා කියන්නේ ආදායම මෙ වීද අඩුකරාට පස්සේ තු්‍රවයට කොටස පිරිවයක් කියන්නේ මේ නිෂ්පාදනයට අලිවියයට දරපු සීලුම විය දම්වල් එකතු. එක නිශ්්‍යතාශෙන් මතක දයාගණ්ඩ ඔන්නෑ මේ අදහස විතරක් මතක දයාගන්න අද නිර්වතිය හහිම පිටින් පාඩන් කරඩුව නාවක් නෑ. හරි ඔන්න පරිච්චේදයක් ඉවර. හරිද ඊළඟ පරිච්චේද නකද පරිච්චේද. මතුෘකාව ව්‍යාපාර ගති ලක්ෂණ හරි ව්‍යාපර ගතිලක්ෂන් මොකද ව්‍යාපාර ගති ලක්ෂණයක් කියල කිය විසලවා පොලි නෝට්ට ගත්්දා ගන්නකු ව්‍යාපාර ගති ලක්ෂණ දැ මේ සිලබසිට අවේ අලුතින්හැ එනිසා මේ ගති ලක්ෂණ වලින් අහන්න සම්භාවිතා වැඩී අප සිිලබසින් අලුතිෙන් ආපු කොටස්ුලිින් හන සම්භාවිාව වැඩි ඕොක නිසා අපි ඒගනි චුට්ටක් වැඩියෙන් ඒතිය හැම එකක්ම හාර උසල ජනගන්්ඩෝන හරිද ඒ වගේ දේවල් වෙන මඳුරගණ්ඩෝන ඒවට වැඩි අවධානයක් දෙන්න්ඩෝන හරි එනිසා ගොඩාක් මේ කාලය අවරුදුවල ඔය ව්‍යාපාර ගත්ති ලක්ෂණ වලින් ප්‍රශ්නැහ්වා මතම තියාගන්න එනිසා විසි දෙකෙත් ඕක හන්ඩ පුොළුවන් හරිද පාස්ෘකාමකද ව්‍යාපාර ගත්ති ලක්ෂණ මොකක්ද ගති ලක්ෂණයක් කියන් එසලක දැනගන්නේ නිකම්ම ගති ලක්ෂණයයක් කියෙනමකක් ගති ලක්ෂණයක් කියන මොකාද ගතිලක්ෂණයක් කිසියම් කෙනෙක් කිසියම් දෙයක් අඳුනගන්න පුළුවන් ලක්‍ෂණයකට අපිගෙන ගති ලක්ෂණයක් කිය කවුරු හරි කෙනෙක් කවුරු හරි දෙයක් මොනාහරි දෙයක් ගන්න පුා ලක්ෂණ අපිෙන ව්‍යාපාර ගත්ති ලක්ෂණය එතකොට මොකක්ද මේ ගත්ති ලක්ෂණයක් කෙල ගත්ති ලක්ෂණය අපි ඉතමකෝ කෙල්ලෙක්කඉන්න ඔය කෙල්ලගේ නම් මතකනේ නම් අතක නැත්ත අපි කෙල්ල කාටහරි අඳුනල දෙන්නේ ගති ලක්ෂණයකි හරිද අපි ඉතමකෝ ටිකක් වසයි අර උස කෙල්ල කෙල්ල ඩක්ඉන්න ඒේනවා ව සුයි උස සුදු කෙල්ලො තවත්තිඉන්න තව උසයි සුදුයි කන්නාඩිදාානෝ උසයි සුදුයි කන්නාඩිධන කෙල්ලො හතරක් ඉන්නා එඒ උසයි සුදුයි කන්නාඩිධාන ඩෙනිින් අඳින උසයි සුදුයි කන්නාඩිධන ඩෙන් අදින කෙල්ලො දෙන්නෙක් ඉන්නවාරි උසයි සුද්දී කන්නාඩිතාන ගෙනින් අදින සැර කෙල්ල එහෙමැ වෙන්න එකයි හරිද දවාට මතක් කෙනෙ ගොවා කියන්න අපි ඔන්න හොම කියලා කාට හරි කියන එතකොට යාගෙන ා මෙන්න මේයා තමයි ඔ කියන්නේ හරි මතකයි අඳුන ගත්තා වෙන්කල් අඳුනගන්න පුළුවන් හරිද ඒ ගත්ති ලක්ෂෙන පාවිවෙච්චි කරලා වෙන්කල් අඳුනගත හැකිනි තැමන් වේ සුද්දුයි උසයි කෙල්ලෝ ඉන්න ඔගොඩක් සුදු තියන උසතියනවාව කන්නාඩි දාන ඩෙනිින් දන ඒත්තිඉන්නවා කීප්‍රයම් වෙන්කරගන්න වවිංකරලා තිලක්ෂණ වැඩියෙන්ගේ නවා ඩියෙන් කියලා වෙෙන් කර ගන්න එතකොට එක්යිදී ඇරි දන්නේම් තැන් ගති ලක්ෂණයකට වංකල්ල අඳුනගන්න පුළුවන් එකක් නේ එතකොට ව්‍යාපාර ගති ලක්ෂණයක් කියන්නේ අපට ව්‍යාපාරයක් වෙන්කල්ලා අඳුනගන්න හළුුවල් ලක්ෂණ ව්‍යාපාර ගති ලක්ෂණ ඒකන් අපි මේ කතාගන්න හැමකාරයක්ම ව්‍යාපාර කාරයක් නෙමේද නැත්තැ අපි තියෙන හැම එකක්ම ව්‍යාපාරයක් නෙමේද නෑ අපිගන්න හැම කටයුත් තම ව්‍යපාර කටයුත්තක් නෙමයි. ව්‍යාපාර නෝන කටයුතුත් තියෙනවා. ව්‍යාපාර නොවන කටයුතු වලින් ව්‍යාපාර උුවෙන්කල් ලහඳුන ගන්න තමයි ඔය ව්‍යාර ගති ලක්ෂ තිය. අරිද ඔය වගේ ගතිලක්‍ෂිණ කතා කරනවා හතක් මොනවද හත පලවිනි එක විකුණුම් හෝ හුවමාරුවක් සිදුවී මොන පලවෙනිි කාරවා විකුණුම් හෝ හුවමාරුවක්. එනි විකුණුම් හෝහුවමාරුවක් කියයෙන් විකුණුම් හෝ හුව මාරුවක් කියල කියන්නේ බාණ්ඩයක් කිසියම් මිලකට අවත් කෙනෙක්ට ලබාදීම විකිනීමක් සිද්ධ වෙනවා. එතකොට එහෙම වෙන්න ව්‍යාපාරවල් ඔන්න කලක්ෂණයා හිියුට් එක ඉදිරීමට මෙහෙම කතාව. මුදල් මෙය අගයක් මත බාණ්ඩහාසේවා විකිනීම හෝ හුවමාරු කිරීම මෙඉන්න දහස් කෙරි. මුදල් මෙයාගේකට බාණ්ඩ හාසේවා විකිනීම හරි හුවමාරු කිරීම හරි මේගෙන් අදහස් කරන. උදාහරණයක් වශයෙන් නිවසක පවු්ලේ අය සඳහා ආහාර පිසීම ව්‍යාපාරයක් ලෙස නොසගෙන අතර එ ගෙදර අම්ම ගෙදරයිට කෑම හදන එක ව්‍යාපාරයක් නෙමේ ොද දෙතන මුදල්මයායක් කිනවර. අම්මකින් උදනැකිටටම. උදේ කෑම එක පණහයි හරි දවල්ට පන්තියනට කෑමෙක් ගෙනියෙනව නම් මට කියපක් හො බැදල දෙන්නම් ඒක සීයයි මො දෙක මාළු දාලා තියන වැඩිපුරු මරි සීයයි. ඇවිල් රෑට නවනක් ඒකත් කියපං රෑට කෑමෙ එක සය පණහයි මොද රෑට ොමත් කෑම ගනා කියලා. සල්ලි ගණක් කිය නෝොද නෑ එහෙනම් එතන ව්‍යාපාරයක් ඇතිවෙන්නේ නෑ ර ව්‍යාපාරයක් නෙමේ. මෙතන කියනවා මිලකට අන් අයට විකිනීම සඳහා ආහාර පිසීම හා විකිනීම ව්‍යාපාරයක් වෙේ රැස්ටුරන්ට් එක මේ වගේ කෑමය කරනවා ඒක ව්‍යාපාරයක් ඔන්න එක ලක්ෂණය දෙක බාණ්ඩ හාසේවා ගනුදනු සිදුවීිය නොන දෙවනි ලක්ෂණය. බාන්ඩ හාසේවා ගනුදුනු සිද්ධ වෙන්නේ ව්‍යාපාරයෙක් බාණ්ඩ හාසේවා ගනුදනු සිදුවීේ බාණ්ඩ හාසය ගණුදුනු සිද්ධ වෙන්නේ ව්‍යාපාරයෙක් එගෙන උදාහරණයක් ඉදිට අපේ ගෙදරට මොන හරි බඩුුවගයක් ගෙන එල වුබනහරගියමු මේ ගෙදර ඉදරට ගේන දේවල් බාණ්ඩ නැතයි යෙද වූ ව්‍යාපරිගල යෙනවාද නෑ ඇබැයි ව්‍යාපාරියට ගේනමනව හරිදියක් ගත්තොත් මේ ව්‍යාපාරිි ව්‍යාපාල ගෙන ඒදෝම් ටික බාණ්ඩ හාසේවා හදලා නිම මිදින මාගට ටනවාද මේ ෆ්ලෝයක යනවා දිගට ව්‍යාපාරයක ව්‍යාපාර නොන කටයුත්තක එක නවතිනවා එනම් බාන්්ඩ හාසේවා ගණදුන් සිද්ධ වෙනවා ව්‍යාපාරයක එක ලක්ෂණයක් ව්‍යාපාරිතම එහොමේ යන්න නැත්තන් එහෙමේ යන්න නෑ හරි එ මෙම ගිදකට ගෙන බණ්ඩෝොලි න පාරිබෝයික බාන්්ඩ කියලා පාරිබෝයක බාණන්්ඩ ව්‍යාරයයක් න්න බා්ඩ ෝලි න ව්‍යාරික බාන්්ඩ කියලා එතකොට එ ව්‍යාපාරි බාණ් නැත්තං අපි තව නමක් කියනවා කාර්මික බාණන්්ඩ කාර්මික බාණ්ඩ එකට සම්බන්ධ කරගෙන ඔය කාර්මි බාණ්ඩ අලුවි කිරීමක් කරනවා පොක තමයි බාන්්ඩ හා සේවාක් ගනුදම් සිද්ධ වෙනවා කියන්න හරි එක ව්‍යාපාරිසි දෙන වැඩක් තුවෙ ලක්ෂිනිමකත් ගණුදුරනු අකණඩව සිදුවී ගණුදුන එක පාරක් විතරක් සිද්ධ වෙනව නම් එක ව්‍යාපාරයක් නෙමෙයි ගනුදුනු වණ්ඩව සිද්ධ ෙන්ඩුවුන් ගනුදනු අහන්්ඩව සිදුවීම් ඒ ඇනි මංගාව තිබුණ බයිසි කලයක් විකුන්නා තව බයිසිලයක් ගන්්ඩ හරි පාවිච්කරු බයිසිලි විකුණන්න දුප පහක්විත පාච්ච කර දැම් විකුන්නා විකුණ අලුත්තයක් ගඩුවුන් එතරම් බයිකල බිසිිනස් කාරයෙදද නෑ බංගාවතිබුණු ෆෝන් එක පරණයි මමඒක විකුණනවා තව එක ගණ්ඩ දැම්මඒක විකා කියලා ෆෝන් බිසිිනස් කාරෙක් වෙනවාද ඒම වන්න නම් මං අහණ්ඩව ෆෝන් ගෙනල්ලා විකුණ අන්ඩෝන ගනු දෙනු අහණ්ඩව වෙන්ඩෝන් ඒම වෙන්නැත්තං එතන ව්‍යාපාරයක් එක පැදිලි ඊට පස්සේ ඊරඟ එකමගද ලාබේෙන් අභි ප්‍රේරණේ ඔන්න හොඳ පොයින්ට එකම් මේ ප්‍රශ්න හන පුළුවන් ලාබේෙන් අභිප්‍රේරණේ අභිපප්‍රේරණය කියන්නේ අභිප්‍රේරණයගෙල ගෙන මෝටිවේශන් නැත්තන් තවතවත් ව්‍යාපාර කරනව අභිප්‍රේරණය අපි මේ දසල් අබිප්‍රේරණය කරන්න හඳු අම්මතාත් හරි ඒල් කැම්පස් පාසුනොත් පෝර්ණයක් කරන්දිෙනවා අපිගොඩක් අභිපේරණය කැම්පස් පාසුනොත් බයිසිගලයක් කරන්දිනවා අභිප්‍රේරණය හරිද කැම්පස් පාසුනොත් කාරකක් කරන්දිෙනවා අභිප්‍රේරණය ගන්නෙම ද කැම්පස් පාසන කසා දෙයක් බන්දල දෙනවා. අභිපේරණ ඇ එදකොට තමන්ට කැමතිදේ කරන්්ඩ ලබා දෙනවා කියලා පොරොන්දුවක් දෙනවා. අභිප්‍රේරණය. දැන් ව්‍යාපාරයක් ලාබේෙන් අබිප්‍රේරණය වෙනවා එක ගති ලක්ෂණයක් දැන්තාව ප්‍රශ්නයක් හොදට දෙනවා. ලාබේෙන් අබිප්‍රේරණය වෙන්න නං ලාබලබන ව්‍යාපාරයක් වෙන්න පැහි. දැන් ලාබ නොලබනව්‍යාරවට එහෙම එකක් නැහැන කියලහන්න පුළුවන් මෙතන ලාභය කියන්නේ මූල්ලෙමේ ලාබේ විතරක් නෙමේ මෙන්න මෙතන ලාබේ ආකාර තියෙන. මොනා අද ලාබේ ආකාර ලාබයේ ආකාර ඔන්න එක මනාද පිවුට්ටකතියන්නේ එකක් වියදමට වඩා වැඩි ආදායමමන පලිනිකාරන්න හරි වියදමට වඩා වැඩි ආදායන දෙක ව්‍යාපාරික සම්බන්ධතා ගොන්නගා ගැනීම ව්‍යාපාරික සම්බන්ධතා තමහරු ව්‍යාපාර කරනකොට ඒ ව්‍යාපාර පැලැන්තියත් එෙක් ඇතිවන සම්බන්ධතා ඒකත් එකලාභයක් මොක දේවගේ සම්බන්ධතා තියෙනෙක වටිනම් හරිද ඉහල ව්‍යාපාරික අඳුනගන්න එක වටින එකත් ලාභයක් එක පැත්තකි අරිද එදට සහරේ ලාාරුණු කර නොගත් ව්‍යාපාර වල ඉහළ තනතුරවලින්නේ මරණදාාර සමිතියේ සපාපති හරි එදට එයාට අවස්ථාතිනයඒක ඔය ප්‍රාදීශලය කමක් හරුවේ කවරවාරට එකක් අඳුරගන්න අවස්ථාවදෙන අන්න එහෙම එකලායක් ඉට බසේ ව්‍යාපාරික අවස්ථ උදාකරගැනීම ව්‍යාපාරික අවස්ථාව හොද අවස්තාවක් තෝරගන්නවා ඒකයාට වාස එලාභයක් අරි ඒට මලේ හරි මුල්ලිම න හරි මනාවාරි ොඳ අවස්ථාවක්ති න සමාජයේ පිළිගන්නවස්ථාව රි ඒකත් හොඳයි ව්‍යාපාරරියෙක් පුුණ්්‍ය සමාගවක් කරන්න යනවා. එතුර ඒක නිසා මෙයාව පිළි ගන්නවා හ ඒකාලේ මතකදය සෝමාදිිරිසිංහ යයි එකක ඔේ ෆන්්ඩහිම පවත්වා වෙන ග අර මුද ගනිසා යාටක පිලි ගෙනනි වතින ඒ ොඳයි. එතොට සෝමායදදිර සිංහ ඇඒයවගේ ව්‍යාපාර කරන්න ඒවගේව කරන්නේ එයාගේ කීරිතිනාව වැඩි කරගන්න රි අරමු දලක් පවත්වා වෙන නො ඒවා හරි තමනවාද සමාජ ප්‍රතිලා බ් කරදීම සමාජ ප්‍රතිලාබේ සමාජ ප්‍රතිලාබේයට අත්කරදුනට පස් ඒකළට සතුටත්වේන එක ලාබය ඔන්න ඔය ඔ කෝමලාබය එතෝට මූල්ලෙමලාභීවිතරක් නෙමෙයි මේක මතකතියාාවන පුළන් ඕන්නම් ව්‍යාපාරික දෙකයි ොන ව්‍යාපාරික සම්බන්ධතා ව්‍යාපාරික අ වවස්ථා ව්‍යාපාරික දෙකයි වියදමට වඩා වැඩි ආදෑමයි සමාජ ප්‍රතිලා බයි විසයි විස විසගන් වයන්නෙන්ගැන වියදමටවාඩා වැඩි ආදායම සයන්නෙන්ගන සමාජ ප්‍රතිලාබ අරනි ව්‍යාපාරික දෙකයි විසර හරි මෙෙන මේ ඔන්න තව ගති ලක්ෂණය එක හරිද ඕොන ගති ලක්ෂණ හතරක් කතා කර ඊලඇමොකද ඉලඇක අවධානවක් තිබීම අවධානවක් තියෙන ඒකයන් ව්‍යාපාර කරන් යද්දී ඒගොල්ලන්ට අවධනමක් තියෙන ඔහුද ඔ ලාබ ලබන්න පුුවන් පාඩු ලබන්න පුළුවන් ව්‍යාපාරය ගිනිිගන්න පුළුවන් ව්‍යාපාරයයේ බා්ඩ හොරකං කරන්න පුළුවන් ඕවා තියෙනවා අවධානන් තියෙන ව්‍යාපාරයක එක් ඒක වර්ගය අවධානන් තියෙන හරි ඉතිං ව්‍යාපාරය තවලක්ෂණ ඇතමයි අවධානමක් තියෙන එක හරි එතකොට මේක දිීමට මෙම දෙයක්ක් නෝට්ටෙ බලන්න අවධානුවක් තිබීමට ලාබ ලැබීමට ඇති අවිනිශ්චිතතාව හා අලාභ සිදුවීමටති හැකියාව නිසා ව්‍යපාරවලට අවධානම් ඇතිවී. ලාබ ලැබීමටති අවිනිශ්ෂිතතාවේ ලාභ අවිනිශ්්‍යිතයි එක්කෝ අලාභ සිදුවෙන පුළුවන් ඔක නිසා අවදානම් ඇති වෙනවයි කියලා කියනවා. එනවැසමොකද කියන්නේ අනාගතය අවිනිශ්ිත නිසා ඔන අනාගතය අවිනිශ්්‍යිතයි කියන්න බෑනාාගතේ. තවොනොවද ව්‍යාපාර පරිසරයේ ඇතිවන වෙනස්වීව නිසා. ව්‍යාපාර පරිසර යෙනස්ව වෙන පුළුවන්. තවතියනවා ලාබේට බලපාන කරුණු පාලන කළ ොහැකි නිසා ඔන්න අවධානව යෙන හීතු. එඒ නිසා අවධානක තියෙන පුළුවන් කියලා කියන. පරින්නේ පරිසරගෙන කියන්න බැ වෙනස් වෙනවා කියන්න බෑ අවධානවාක තියෙන පුළුවන්. මොනවාද අවධාන අනි පැතිි පිට විතින වැටි මන අදවදාානටක. මෝස්තරය වෙනස්වෙන්න පුළුවන් නිෂ්පාදනය මෝස්තරය වෙනස්සේනවා ඇරි ඉල්ලම වෙනස්ේනවා තව යන්ත්‍රප කරන හා නිෂ්පාදන තාක්ෂිණ වෙනස්සේනවා තියන තාක්ෂණ වෙනස්සේතෑගේ තාක්ෂණ වෙනස්ේෙනකොට පැරිණ තාශණන අඩු කරන්ඩු අයිංක කරන්ඩෝන. වෙළඳ පොල තනගේ තරංගත් ප්‍රශ්නය තවතියන සමිකන්ගේ ගැටලු නැත්තා වැඩවරජන එ ප්‍රශ්න අමුදරව හිගවන්න පුුව විදුල ෙද ටන්න පුුව ඉද හිග වන්න පුළුව. එතකොට ඒ අවධාන ඔුව වෙන්න පුළුවන් කියලා කියන හරිද ඕන අවධානවත් තිබීම ගතිලක්ෂණ කියයක් කතා කර තුනයි දෙකයි පහක් කතා කර. වගත් ලක්ෂණ ඔයා හැමේකම්ම ස්ටවෙෙන්්ඩ ෝන ව්‍යාරයක් වෙන්න නම් එතර ේදවල් දාලාි ප්‍රශ්න හද ී නොන තර එතුවටේ ප්‍රශ්න කරාට පසේ ප්‍රශ්න මේ කන්සෙප්ටේ හන්න පුල ප්‍රශ් ඔක්කෝමටි දාලා තියන එතර ඒ න් පි හ ෑ ති ච හ . එර ඔය ප්‍රශ්න සාකච්චා කරද්දී එතවට ම අලු තිදාපු සංකල්පල ඔකෝ මහන්ුපුල හැම විදියෙන් ප්‍රශ්ික හට පස යහන ප්‍ර්යක් නෑ එර සුවර්ෂෝ ප්‍රශ්නය ඇහවුවොත් අනිවාරයෙන් අපේ කතාගල දේ එනිසාමටික තියරි කරලා පේපර කරවොත්තේම යාට ප්‍රශ්න හන විදිිය තේරුම්ගන්න පුළො හරිද ඊට පස්සමකක්ද ඊට පස්සේ තව තියෙනවා ඒ තමයි මන නිර්මාණය කිරීමුවමනා නිර්මාණය කරනවා එදන ව්‍යාපාර කන වැඩවලින් වුවමනාවක් නිර්මාණය වෙනවා ව්‍යාපාරකණන වැඩින් වුවමනාවක් නිර්මාණය වෙනවා මොනහයකන වැඩින් එගෙන ව්‍යාපාරය හරෙස්ටුරන්ටයක් කර යනවා මිනිස්සුන කෑමෝන වෙනවා ව්‍යාපර ඇඳුම්මහනවා මිනිස්සුන ඇඳුම් ඕන වෙනවා ආන්නේ අරිද ඊට පස්සේ මොක දීලක ලක්ෂණේ දැන් ලක්ෂණ කියයකතා කරත් දෙක යුතුනැයි පහයකයි හැයි අවසානෙක ආර්ථික කටයුත්තක් වීම ආර්ථික කටයුත්තක් ආර්ථික කටයුත්තක් කියෙන් ප්‍ර්‍යාපාරය මොනවාහරි කටයුත්තක් කරනවා ආර්ථිකමය එක්කො නිෂ්පාදනයක් නැත්තම් බෙදා හැරීමක් නැත්තං අලිවි කිරීමක් නැත්තයි වඩස සන්නිවේදනය හරි මොනව හරි දෙයක් සපේන ඕකතම මේ ආර්ථික කටයුත්තක් කියළ කියා පැදි ඔන්න හතක් අපි කතාගරනවා ව්‍යාපාර ගති ලක්‍ෂණයක එතර මේ වගේ ගැතිලක්‍ෂණ තියෙනව නම් එක ව්‍යාපාරයක් මේ වගේ එකක් හරි නැති වුුණොත් එක ව්‍යාපාරයක් නෙමෙයි පැහැදිලීද දැන්වය හත්ත මතකතියාගන්න මම කෙටි ක්‍රමයක් දෙන්න කෙටිකරමය තමයි විභාග ලාබ අව නිර් ආර් විභාග ලාභ අ නිර්වි විකුණුම් හෝ හුවමාරු සිදුවීම බා බාණ්ඩ හා සේවා ගනුදිනු සිදුවීම ගනු දෙනු අකණ්ඩව සිදුවීම ලාභ ලාබයිෙන් අභිප්‍රේරණය වීම අ අවධානමක් තිබීම නි ගුවමනා නිර්මාණය කිරීම ආර්ථික කටයුත්තක් වීම ඔන්න විදියට ව්‍යාපාර ගතිලක්ෂණ තියෙන පැදිල දෙක රි ඔන්න එටික ඔල්ුවටදා ගණ්ඩුවන් පැදලි ඔය සම්බධ මොනහරි ප්‍රශ්ණ තියෙනවදඔය සම්බධ මහහිරි ප්‍රශ්න තියෙන දලමයිට් කියරනා ගහන්ඩ වන්න ව්‍යාපාර ගත්ති ලක්ෂණය කතා කර හරි ඒවයි එන්න ප්‍රශ්නනාපි පේබර් ලාසිය දි කතා කරනවා එඩකොට මූලික වශයෙන් තිීරරිටික මතකති එෙන් ුවෝ රි පාඩන් තිෙන් ඕන එම පාඩන් තිබුණොත් ඔයාට මේටික හරයට කරයන්න්න පුළුවන් එම් පාඩන් කරන්ඩ පාඩංකල මේටික් ගොඩදාගන්ඩ ගොඩ දාගත්තොත් මේටික තියරි පුළුවන්නම් පේපර ලියනකම හළපු දෙයක් නෙමේ හරිද හරි අපි තව දවසක් තිරණය කළ දානවා න් Online එක එතොකොට ඔයාට මේකඉතින් අඩු පාඩු ඔක්කොම අඳනගන වැඩඩික් කරන්න පුළුවන් හරි එනම් අපි අදට මැතිලින් සමුගන්නවා අපි එන සතියේ හම්බිමු එතකොට තමන් ඔය ටික කවර කරගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ පF පුළුවන්ටවුට් එක පින්ටවට දාගන්ධ ඉතුර ටික අප ඉක්මට සාකච්චාරෙන යන ඉළිම දවසි හරි ඒනං හැමෝටම ගඩන් පරාත්‍රියයක් අපි ඊළඟ දවසින් හම්බ